असे शूद्रजीवी සිටින බව. අපි ඊට කලින් පොඩ්ඩක් බලමු පසේ ඉන්නවා ජීවි. අපි ඒගොල්ලොන්ට කියන නම තමයි පාංශු ජීවි. පාංශු ජීවි. ඊට කලින් මම පොඩ්ඩක් කියන්නම් අපි පසේ තිබිච්ච සංඝටක බෙදපු හැටි. sorry පසේ තියෙන දේවල් බෙදපු හැටි. පසේ තියෙන දේවල් බෙදුවනේ අපි පළවෙනි එක විදිහට කිව්වා පාංශු සංඝටක. නැත්නම් එහෙම නැත්නම් කිව්වා ඝන සංඝටක. ඝන සංඝටක. පාංශු ජලය පාංශු වාතය පාංශු ජීවි පසේ තියෙන දේවල් ටික පසේ තියෙන සංයුතිය පසේ තියෙන කොටස් ඊට පස්සේ ඝන සංඝටක ආපහු කොටස් දෙකකට බෙදුවා පාංශු ඛනිජ පාංශු කාබනික ද්‍රව්‍ය අපි පාඩම් මතක් කිරීම කරන්නේ පාංශු ඛනිජ පාංශු කාබනික ද්‍රව්‍ය. මෙන්න පසේ තියෙන දේවල් ටික. පසේ තියෙන කොටස් පසක අඩංගු සංඝටක මෙන්න මේ විදිහට කොටස් හතරකට බෙදුවා. හරිද? ඒ කොටස් හතර තමයි පුතේ ඝන සංඝටක, පාංශු ජලය, පාංශු වාතය, පාංශු ජීවි. ඝන සංඝටක ආපහු කොටස් දෙකකට බෙදුවා පාංශු ඛනිජ හා පාංශු කාබනික ද්‍රව්‍ය. මට කියන්න පසේ තියෙන ප්‍රධාන ඛනිජ වර්ග තුන ඉක්මනට වෙලාව ගන්න නැතුව කියන්න පසේ තියෙන ප්‍රධාන ඛනිජ වර්ග තුන ඒ තුන මතක තියාගන්න බෝල තුන කියලා. මඩ වැලි මැටි ඕ වැලි රොන් මඩ මැටි මෙන්න බෝල තුන. මට කියන්න මේ බෝල තුනෙන් ලොකුම බෝලේ මොකද්ද? වැලි. කුඩාම බෝලය මොකද්ද? රොන් මැටි. උඩාම බෝලය මැටි. වැලි මැටි ඊළඟ මධ්‍යස්ථ ප්‍රමාණයේ ඛනිජ වල තිබුණා රොන් වල. හරිද? මේවායින් තමයි පසට අවශ්‍ය ඛනිජ ලවණ ලබා දෙන්නේ, පසේ ජලය රඳවා ගන්නෙ, පසේ ව්‍යුහය ඇති කරනවා. හරිද? ඒවා තමයි පාංශු ඛනිජ වල කාර්ය. පාංශු කාබනික ද්‍රව්‍ය වලට කියන තව නමක් කියන්නේ. පාංශු ඛනිජ හරි වැලි මැටි රොන් වල. මට කියන්නේ පාංශු කාබනික ද්‍රව්‍ය වලට තව නමක්. ලෝම පස ඔ ලෝම පස එහෙම නැත්නම් තව නමක් හියුමස් පාංශු කාබනික ද්‍රව්‍ය වලට කිව්ව නම තමයි හියුමස්. හියුමස් හියුමස් හැදෙන්නේ කොහොමද? දිරායන ශාකහ සත්ත්ව කොටස් වලින්. හරිද? මේ හියුමස් හැදෙන්නේ දිරායන ශාකහ සත්ත්ව කොටස් වලින්. මේවා වැඩිපුර තියෙන පසට කියන්නේ කොම්පෝස්ට් නැත්නම් කාබනික පසක් කියලා කියන්නේ. කාබනික ගොවිතැනේදී අනිවාර්යෙන් මේව ඕන වෙනවා. මේවායින් පසේ ව්‍යුහය දියුණු කරනවා. පසේ ජලය රඳන ප්‍රමාණය වැඩි කරනවා. පසේ වාතය ප්‍රමාණය රඳන ප්‍රමාණය වැඩි කරනවා. පාංශු ජීවීන්ට ආහාර සපයනවා. ශාකවලට පෝෂක සපයනවා. එතකොට හියුමස් එතන පාංශු කාබනික. ඊළඟට පසේ ජලය තියෙයි කියලා පෙන්වන්න මම පරීක්ෂණ දෙකක් කියලා දුන්නා. එකක් තමයි පස් කුට්ටියක් ජලයට දැමීම. එතකොට සෝරි පසේ වාතය තියෙනවා කියලා පෙන්නන්න. පසේ වාතය තියෙනවා කියලා පෙන්නන්න පරීක්ෂණ දෙකක් කියලා දුන්නා. පළවෙනි පරීක්ෂණය තමයි පස් කුට්ටියක් ජලයට දැමීම. එතකොට මොකද්ද දැක් ගන්න පුළුවන්? ජලයට ගිය පස් කුට්ටියේ උඩින් වායු බුබුළු එනවා. ඔව්. පස් කුට්ටියේ උඩට ජලයෙන් වායු බුබුළු ඉහළට ගමන් කරනවා පේනවා. පස් කුට්ටියේ ඉඳලා ජලය මතු පිටට වායු බුබුළු ගමන් කරනවා පේනවා. අනිත් එක තමයි සමාන පරිමාවක් ගන්න පස් සමාන පරිමාවක් ගන්න ජලය ওই දෙක එකට කලවම් කරුවම පරිමාදික සමාන වෙන්නේ නැහැ, ඊට වඩා පහත් වෙනවා. මේ බීකරයකට බීකර දෙකක් අරගෙන ඉවර වෙලා ওই බීකර දෙකට ගන්න සමාන පරිමා ජලය sorry සමාන පරිමා මේ හැදීන අපිටම ජලයයි පසුයි. දැන් මේ තියෙන්නේ පස්, මේ තියෙන්නේ ජලය. ඊට පස්සේ අපි මේ ජලය ටික මේ පස් වලට දැම්මම හරිනම් සමාන පරිමාවක් තියෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට තියෙන්න ඕනේ. නමුත් මෙන්න මේ හරියට වගේ යනකොට මේ භාජනය පිරෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒ කියන්නේ ජලය දැම්මම මෙතෙන්ට යනකන් යන්නේ නැහැ ජල මට්ටම. මෙන්න මේ හරියට ජල මට්ටම නතර වෙනවා. ඒ කියන්නේ උඩරිම පිරෙන්නේ ඔය හරියට. හේතුව
පසේ වාතයේ තිබින් පසේ වාතය තියෙනවා. වාතය තියෙන තැන් වලට ගමන් කරන කවුද? ජලය. පසේ තියෙන වාතය තියෙනවා, වාතය තියෙන පසේ තියෙන සිදුරු අතරට ජලය ගමන් කරනකොට ජල මට්ටම පහළ වෙනවා. ඒක තමයි හේතුව. හරිද? තමයි ඉක්මටි කියාගෙන යන්නේ මේ කියලා දීපු නිසා මෙහෙම කියාගෙන යන්නේ. ඊට පස්සේ පසේ ජලය තියෙනවා කියලා පෙන්නුවේ කොහොමද? නලයක් ගත්තා, නලය ඇතුළට පස් දැම්මා, රත් කෙරුවා. රත් කෙරුවාට පස්සේ මෙන්න මේ නලයේ පිටියල තිබුණා මොනවයි? ද්‍රව බිඳු. මේ ද්‍රව බිඳු ජලය කියලා හොයාගත්තේ කොහොමද? මේකට මම කිව්වා රසායනික ද්‍රව්‍ය දෙකක් තියෙන දාන්න. निर्जलीय මේව පොඩ්ඩක් සටහන් දාලා තියාගන්න. හරිද? ඕගොල්ලෝ අර කියනකොට ඒක පොඩ්ඩක් ලියාගන්න. නිර්ජලීය කොබල්ට් ක්ලෝරයිඩ්. නිර්ජලීය කොබල්ට් ක්ලෝරයිඩ් මොන පාටද? නිල් පාට. නිල් පාට. ජලය තියෙනවා නම්? රෝස් පාට. රෝස් පාට. හරි. ඔන්න ඒ ටික හරි. ඊට පස්සේ කාංසු ජීවි. පසේ ඉන්න ජීවීන් අපි කොටස් දෙකකට බෙදලා. මොනවාද කොටස් දෙක? එකක් තමයි මහා ජීවි. මහා ජීවි. कृमी ප්‍රමීන්ගේ ජීවන චක්‍රයේ සමහර අවදි ගත කරන්නේ පසේ. ඒක මතක තියාගන්න. හරිද? කම්බි පණුව තව කවුද කියන්නේ? පතංගයා නේ. පතංගයා ඊට පස්සේ බිංගුරෝ තව කවුද? ඈ? බිංගුණ්ඩා. ආ බිංගුණ්ඩා. ඔව්. ඒ බිංගුණ්ඩා කියන්නේ සිංදුවුත් තියෙනනේ. අසාරගෙන උඩට එන බිංගුණ්ඩා කුරුමිණිය විශේෂ. ඊට පස්සේ තව ගත්තොත් ගෝනුස්සෝ, අකරැල්ලෝ ඔනි සර්පයෝ සමහර සර්පයෝ තියෙන පස ඇතුලේ බිංගුල්ල කනුල්ල වටුල්ල අහලා තියෙනවනේ නේ පාංශු සර්පයින් කියන්නේ පාංශු සර්පයින් ඔය මේ සමහර වෙලාවට පොළව හරනකොට අපිට උන්ව කැපෙනවා උදළු වලට හරිද ඔය ඊට පස්සේ දෙක උන් නිකන් හරියට ගොඩක් වෙලාවට සර්පයෝ කියලා හොයාගන්නත් බෑ හරියට නිකන් මේ ගැඩවිලු වගේ ඔළුවක් වලිගයක් කියලා පැහැදිලිව වෙන් කරලා හඳුන ගන්න බැරි විදිහට නිකන් දෙපැත්තම එක වගේ ඊළාට තව ඉන්න පසේ ඉන්න පාංශු උපේජීවි. ඔය ඉන්නවා පනුගෙම්බා කියලා අහලා තියෙනවනේ ඔයගොල්ලෝනේ. පනුගෙම්බා ඉක්තියෝපස් කියලා කියන්නේ. පනුගෙම්බා කියන්නේ ගෙම්බෙන් නෙමෙයි. පනුගෙම්බා කියන්නේ නිකන් සර්පෙක් වගේ දිග සතෙක්. හරිද? ඔය මේ තෙත පසේ පොළව ඇතුලේ ගුල්හාරගෙන ඒ වගේ තැන්වල උන් ජීවත් වෙනවා. පාංශු උපේජීවි. පාංශු උපේජීවින්ට ඔය ගෙම්බොත් ගන්න පුළුවන්. සමහර ගෙම්බොත් ඉන්නේ ගල් ලස්සේ. ඒ කියන්නේ තෙත සහිත කොළ රොඩු ගල් ඒවා ඇස්සේ පස්ස ඇතුලේ ඉන්නවා. සමහර වෙලාවට ඕගොල්ලන්ට හම්බ වෙනවා එහෙම මේ ගල් ඒව උස්සනකොට ඒවා ඇතුලේ ඉඳලා මේ පාංශ පස ඇතුලේ ජීවත් වෙන සත්තු හම්බ වෙනවා. හරිද? දැන් ඔය මාළු අල්ලන කට්ටිය එමට ගන්න මොකුන්ද? ගැඩවිල. ගැඩවිල. හකල තියෙනනේ ඔය සමහර අය ගැඩවිල් හොරන්න ගිහිල්ලා මාළු අල්ලන්න යන්න කලින්. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා ගැඩවිල් ඉන්න තැන. ඒ වගේ අපිට ගන්න පුළුවන්. පසේ ඕන තරම් විවිධ වර්ගයේ සත්තු දැක ගන්න පුළුවන්. මට කියන්නේ පසේ ඉන්න සත්තු මහතද සිහින් දිගටිද? සිහින් දිගටි. සිහින් දිගටි. ඒ තියෙන්නේ පසේ ජීවත් වීමට දක්වන අනුවර්තනය. සිහින් දිගටි සිරුරු. හරිද? සිහින් දිගටි සිරුරු සහිතයි පසේ ඉන්න ජීවි. මේ ඊළඟට තව ගත්තොත් ඒගොල්ලෝ කුෂ්ම ගන්නේ පසේ තියෙන වාතේ. හරිද? පස ඇතුලේ සිදුරු වල තියෙන වාතයෙන් තමයි ඒගොල්ලෝ ඔක්සිජන් ගන්නෙ. ඊට පස්සේ ඒගොල්ලෝ ජලය පරිහරණය කරන්නේ පාංශු ජලය. එනම් මෙන්න මේවා අර මේවා කියන්න පුළුවන් පාංශු ජලයේ කාර්යයන්, පාංශු වාතයේ පාංශු ජලයේ කාර්යයන් තමයි පාංශු ජීවීන්ට අවශ්‍ය ජලය සැපේ. පාංශු ජලයේ කාර්යය තමයි ශාක මුල් වලට අවශ්‍ය ජලය සැපේ. ඔන්න ඊට ලියන්න පුළුවන් මේ. පාංශු වාතයේ කාර්යය තමයි පසේ ඉන්න ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම. පසට පස ඇතුළට වැඩෙන මුල් වලට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම. ඒක පාංශු වාතයේ කාර්යය. හරිද? දැන් අපි අන්තිමටම කතා කරේ පසේ සුදු ජීවීන් ඉන්න බව.
පසේ සුද්ධ ජීවීන් ඉන්න බව පෙන්වන්න මොකද කරපු පරීක්ෂණේ? අපි ගන්නවා එක සමාන කැකෑරුම් නල දෙකක්. හරිද? එක සමාන කැකෑරුම් නල දෙකක්. මේ විදිහට. අරගෙන ඉවර වෙලා එකකට දාන තදින් රත් කළ පස්. අනිත් එකට දාන රත් නොකළ පස්. එකක තියෙන්නේ රත් කළ පස්. අනිත් එකට දාන්නේ මොකද්ද? රත් නොකළ පස්. ඊට පස්සේ මේ දෙකටම දානවා තදින් රත් කරගත්ත මොනවද? ජලය. ජලය නෙවෙයි. තදින් රත් කරගත්ත කිරි. කිරි. කිරි දාන්න කිරි. හරිද? ඇයි කිරි දෙකටම දාන්නේ රත් කළ? රත් කළ කිරි. රත් කළ කිරි මේකට දාන්නේ රත් කළ කිරි. රත් කියන්නේ නටවල නිවාගත්ත කිරි. ඇයි නටවල නිවාගත්ත කිරි දාන්නේ? කිරිවල ඉන්නවා ශුද්‍ර ජීවීන්. හරිද? කිරිවල ඉන්නවා ශුද්‍ර ජීවීන්. ඒ ශුද්‍ර ජීවීන් විනාශ කරලා සම්පූර්ණේ ශුද්‍ර ජීවීන් නැති කිරි තමයි මේකට දාන්නේ. හොඳරාගෙන ශුද්‍ර ජීවීන් නොමැති කිරි තමයි මේකට දාන්නේ. මේක තියෙන්නේ රත් කරපු පස්. මේ ඇටෝමේ. මේ ඇටෝමේ තියෙන්නේ රත් නොකරපු පස්. රත් කරනවා කියන්නේ රොටි ටිකක් උඩ පස් ටික මෙහෙම අර රොටියක් වගේ අතුරවලා ඒක ලිපේ තියෙනවා. ලිපේ තියෙනකොට හොඳට ටැකිය රත් වෙනකොට පස් ටික හොඳටම රත් වෙනවා. අන්න ඒ වගේ පස් තමයි මේකට දාන්නේ. මේකට එහෙම නැහැ. නිකම්ම පස් අරගෙනම දාලා තියෙනවා. ඊට පස්සේ මේ දෙකම වහන පුළුන් යබ දෙකට. නිකම් පුළුන් ගුලි දෙකක් ගන්න වෙනවා. අප කියන්නේ ඒකයි. හරිද? ඔන්න ඔය විදියට තියලා පැයක් දෙකක් ගිහිල්ලා බැලුවම මොකද නිරීක්ෂණය කියන්නේ බලන්න. අපි AB කියලා ගමු මේ ඇටවුන් දෙක. පැයක් දෙකක් ගිහිල්ලා බැලුවට පස්සේ රත් කළ කිරියක නරක් කළා නැහැ. ඔව්. රත් නැහැ රත් කළ කිරි නෙවෙයි දෙකේම රත් කළ කිරි නේ තියෙන්නේ. මෙන්න මේකෙන් අපි කියන්නේ. සර් රත් ආ රත් කරපු පස්සල හරි ඒක තමයි උත්තරේ. රත් කරපු පස්සල දැමූ කිරි නරක් වී නැත. රත් නොකළ පස්සල දැමූ කිරි නැත. රත් නොකළ පස් අඩංගු නලයේ කිරි මොකද වෙලා තියෙන්නේ? නරක් වී ඇත. ඇයි නරක් වෙන්නේ? කිරි නරක් කරන්නේ කවුද? ශුද්‍ර ජීවීන්. කිරි නරක් කරන්නේ ශුද්‍ර ජීවීන්ය. එසේනම් රත් නොකල පස්සයිත නලේ ශුද්‍ර ජීවීන් සිටිය යුතුය. එහෙනම් ඉන්නේ කොහෙද? අනිවාර්යෙන් කිරිවල නෙවෙයිනේ. කිරි රත් කරානේ. කිරිවල ශුද්‍ර ජීවීන් නැති වුණා. එහෙනම් කොහෙද ඉන්නේ අනිවාර්යෙන්? රත් නොකල පස්සේ. ඔව් රත් නොකල පස්සේ. එතකොට මේ පුළුන් එබ දෙකක් ගහන්නේ ඇයි? උඩින් පුළුන් එකක් ගන්න. ඒක තුලට තුලන. අන්න හරි වාතයේ සිටින ශුද්‍ර ජීවීන් නලය තුලට ඇතුළු වීම වැළැක්වීමට. ඉතින් අපිට බලන්න රබර් රබ දෙකක් ගහන්න. පුළුන් එබ ගැහුවේ. පුළුන් එබ ගැහුවේ වායු වමාරුව පහසු වෙන්න. හරිද? ඕක ඇතුලේ ශුද්‍ර ජීවීන්ට සමහර වෙලට වාතය නැතුව ජීවත් වෙන්න බැරි වුණොත් අපේ ක්‍රියාකාරකම අසාර්ථක වෙනවා. ඒක නිසා වායු වමාරුව සිද්ධ වෙනවා. දැන් අපි මාස්ක් එකක් දානකොට දාන්නේ කොහොමද? මාස්ක් එකක් දානකොට අන්න එතකොට වෙන්නේ මේ වැඩේනේ. අපි හුස්ම ගන්නව. නව සුද්ධ ජීවීන් පෙරිලා ඉන්නේ. හරිද? වාතය ඇතුළට ගන්නෝ සුද්ධ ජීවීන්ට එන්න දෙන්නේ නැහැ. ඒ වගේ වැඩක් තමයි මෙතන. හරිද? පුළුන් යබ ගැහුවට පස්සේ සුද්ධ ජීවීන්ට එන්න කියන්නේ නැහැ. නමුත් ඇතුළට වාතයට එන්න පුළුවන් පුළුන් යබ හරහා. හරි. ඔන්න පස්සේ සුද්ධ ජීවීන් ඉන්න බව අපිට ওই විදිහට කතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මට කියන්න පස්සේ ඉන්න ජීවීන්ගේ කාර්යයන් මොනවද කියලා. මේ මේගොල්ලෝ පසට මොනවයි කරන දේවල්? ගැඩවිලාගේ ගැන කියද්දි කොහොමද කියන්නේ? ගොවියාගේ කවුදලා? පස වාතනය කිරීම. පසේ තියෙන පසේ තියෙන ශාක කොටස්, සත්ව කොටස් මොනව කරනවද? දිරාපත් කිරීම. එතකොට පසට අවශ්‍ය පෝෂක ඛනිජ ලවණ එකතු කිරීම. හරිද? ඊට පස්සේ තව ගත්තොත් මොනවයි? පසේ කාබනික ද්‍රව්‍ය ආහාරයට ගෙන ඒවා පිට කිරීම වගේ, පස සාරවත් කිරීම වගේ විවිධ විදියට ඔය උත්තර ලියන්න පුළුවන්. ඒ වගේම මේ පසේ ඉන්න සුද්ධ ජීවීන් සමහර වෙලාවට අපිට අවාසිදායක වෙන අවස්ථාත් තියෙනවා. වාසිදායක අවස්ථා තමයි වැඩිපුර තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ මේ ඒගොල්ලෝ තමයි ඔය දිරාපත් කිරීම කරන්නේ. පසට පෝෂක එකතු කරලා. අවාසිදායක අවස්ථාවක් කියන්නේ පසේ ඉන්න සුද්ධ ජීවීන්ගේ
බැක්ටීරියා කියන පුතේ සුද්ධ ජීවීන් එක තමයි මම අහන්නේ බැක්ටීරියා කියන සුද්ධ ජීවීන්ට හරිද ඒ ඒගොල්ලෝගෙන් වෙන අවාසිදායක තත්වයක් පසෙයි පසෙ ඉන්න සුද්ධ ජීවීන් ඔව් භෝගවලට වගාවන්ට මොකද්ද වෙන්න පුළුවා මිනිසාට නම් එච්චර පසෙ ඉන්න සුද්ධ ජීවීන්ගේ රෝග හැදෙන්නේ නැහැ නමුත් භෝග වගාවන්ට අපි අරහලා තියෙනවනේ සමහර තැන්වල දස් හිටෙව්වම විවිධ රෝග හට ගන්නවා මුල් කුණු වෙනවා හරිද අංග මාරය ඇති වෙනවා හරිද පොළවලට විවිධ රෝග ආවේ කියන්නේ අර අහලා තියෙනවනේ පොළවෙන් එන සුද්ධ ජීවීන්ගෙන් හට ගන්නා රෝග තව ඔය කියන්නේ මොනවද මේ කෙහෙල් වල එහෙම තියෙන්නේ කෙහෙල් වල මේ ඔකලෝ අහලා තියෙද කෙසෙල් හිටවන්න කලින් වලට දානවා කුරේටර් කැට කියලා જાතියක් අහලා නැහැනේ කුරේටර් කැට කියලා කියන්නේ ඒ දාන්නේ කෘමිනාශකයක් ඒ කෘමිනාශක දාන්නේ මොකද පසේ ඉන්න නැත්තම් මේ වඳ පීදීම් වගේව ලේසියෙන් සිද්ධ වෙන්න පුළුවන් නිසා පසේ ඉන්න සුද්ධ ජීවීන්ගෙන් අර ගස් වලට හානි ඇති වෙනවා මුල් වලින් තමයි උන් ඇතුල් වෙන්නේ එතකොට ඒ වගේ සමහර වෙලාවට පසේ ඉන්න සුද්ධ ජීවීන්ගේ අවාසිදායක අවස්ථා ඇති වෙනවා වගාවන්ට රෝග ඇති වෙනවා ඊළඟට මම ඕගොල්ලන්ට කිව්වද මේ සමහර ගොවීන් භෝග හිටවන්න කලින් පසට සුද්ධ ජීවීන් ඉහිනවා කියලා කිව්වද එහෙම කතාවක් ගිය සතියේ කිව්වද ඔව් සමහර සමහර ගොවීන් අපේ රටේ නම් නෙවෙයි හොඳ අපේ රටේ දැන් අමුතුම ගොවිතැනන්නේ යන්නේ සමහර රටවල් වල ගොවීන් ඒ වගාවට ඒ කියන්නේ වගා කරන්න කලින් තමන්ගේ වගා බිමට අපි ඒකට කියන්නේ ශේෂ්ත්‍රය කියලා වගා බිමට කියන නම තමයි ශේෂ්ත්‍රය ශේෂ්ත්‍රයට සුද්ධ ජීවීන් ඉහිනවා ගොඩක් වෙලාවට ඉන්නේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා කියන්නේ සමහර බැක්ටීරියා වන්ට පුළුවන් මේ වාතයේ තියෙන නයිට්‍රජන් දැන් මේ වාතයේ නයිට්‍රජන් තියෙනවනේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන මේ වායු ගෝලය ගැන වායු ගෝලේ පාඩේ වැඩිපුරම තියෙන වායුව තමයි නයිට්‍රජන් මේ නයිට්‍රජන් අරගෙන ඉවරල පසට දෙන්න පුළුවන් කියන්නේ පසේ තියෙන සංඝටක බවට පත් කරන්න පුළුවන් ඒකට කියන්නේ නයිට්‍රජන් නයිට්‍රේට් අයන බවට පත් කරනවා කියලා එහෙම පසට එකතු වෙනකොට ගස් හොඳට හැදෙනවා ඔයගොල්ලෝ දන්නවද අර රණිල කුලයේ ශාක අහලා තියෙනවද නිදි කුඹ සොයා බෝංචි අඬන හිලිය කතුරු මුරුංග දම්බල මෑ ඔවගේ ශාක වලට කියන්නේ රණිල කුලේ ශාක නිදි කුඹ සොයා බෝංචි කතුරු මුරුංග අඬන හිලිය මෑ දම්බල ඔවා රණිල කුලේ ශාක ඒවයි මුල් වල තියෙන ගැට ඒ ගැට වලට කියන නමක් උගල දන්න මොනවද ඒ ශාක වල මුල් වල තියෙන ගැටිති වලට කියන නම මූල ගැටිති මුල් වල විවිධත්වයේ පාණ්ඩමේදී ඔක් කරානේ මූල ගැටිති ඔය මූල ගැටිති වල ජීවත් වෙන බැක්ටීරියා දන්නව යාගේ නම රයිසෝබියම් රයිසෝබියම් මුල් වල තියෙන මූල ගැටිති ඒ මූල ගැටිති වල ජීවත් වෙන බැක්ටීරියාවක් එයාගේ නම තමයි රයිසෝබියම් ඒ රයිසෝබියම් කියන බැක්ටීරියාවට පුළුවන් වාතයේ තියෙන නයිට්‍රජන් ගහට ලබා දෙන්න. එතකොට නිදි කුඹ වගේ ගස් මිසරු පසේ හැදෙනවා. දැන් ගහක වර්ධනයට අවශ්‍ය ප්‍රධානම පෝෂකයක් තමයි නයිට්‍රජන් කියන්නේ. මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනේ ඕකනේ. දැන් ඕගොල්ලොත් හැමදාම ප්‍රවෘත්තිවල බලා ගන්න පුළුවා ප්‍රධාන ශීර්ෂ පාඨ වලින් එකක් විදියට ගොවියෝන්ගේ උද්ඝෝෂණ. හරිද? ඒ කියන්නේ වගාවට පොහොර නැතුව අස්වැන්න නැහැ කියලා තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණ කරන්නේ. ඒ උද්ඝෝෂණ වලදී ගොඩාක් වෙලාට ඒගොල්ලෝ ඉල්ලන්නේ මේ පොහොර දෙන්න කියලා. يعني අපේ කෘෂිකර්මය හැදිලා තියෙන්නේ ඒවා මත. හරිද? නයිට්‍රජන් නැති වෙච්ච ගමන් මේ වගාවන් નિસરු වෙනවා નિસરු වෙනවා කියන්නේ දැන් මෙහෙමයි ඉස්සර කාලේ දැන් මේක අපි හිතනවට අපි මේක දෙපැත්තම දරගන්න ඕන හරිද ඔයගොල්ලන්ට විභාගයක් නෙමෙයි ජීවිතේට උනත් මේ වැදගත්නේ දැන් අපි දරගන්න ඕන ඇත්තටම මේවා මේ කෘෂි රසායනික ද්‍රව්‍ය හොඳද නරකද කියලා දැන් ඕගොල්ලෝ මොකද්ද කියන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය හොඳද නරකද කියන්නේ වගාවන්ට දාන කෘමිනාශක වලනාශක රසායනික පොර හොඳද නරකද නරකයි අපිට හොඳ නැහැ. ඒක නිසා තමයි දැන් ඔය 11 වසරේ පොතේ අන්තිමට තියෙන ඕක ගැන වෙනම කොටසක්. ජෛව ගෝලේ පාඩුවේ. හරිද? ඒක නිසා තමයි ඔය උතුරු පැත්තේ උතුරු පළාතේ නැගෙනහිර පළාතේ දැන් නම් මුළු ලංකාව පුරාම වකුගඩු රෝගීන් වැඩිපුරම ඇති වෙලා තියෙනවා. ඔය කෘමිනාශක වල්නාශක පොහොර. ඒව නිසා තමයි මේ වකුගඩු රෝගීන් බහුලව ඇති වෙලා තියෙන්නේ. හරිද? ඒවා ශරීරගත වුණාම අපේ ඇඟට ගියාම අපිට විවිධ රෝග ඇති වෙනවා. වකුගඩු විතරක් නෙමෙයි විවිධ රෝග. හරිද ඇස්පෙනීම් ඊට පස්සේ ස්නායු රෝග
පිළිකා මොළයේ ගෙඩි වගේ දේවල් ඇති වෙනවා. එතකොට ඒක නිසා අනිවාර්යෙන් හොඳම දේ තමයි කාබනික ගොවිතැන. කාබනික ගොවිතැන කියන්නේ මොකද්ද? කාබනික ගොවිතැන කියන්නේ පොළොවට කාබනික ද්‍රව්‍ය දාලා තමයි ඒක වගා කරන්නේ. කොම්පෝස්ට් පොර තරලව කියනවා. කොම්පෝස්ට් පොර දාලා අපි ඕක වගා කරනවා. ඒක හොඳයි. ඒක ලංකාවට ගැලපෙනවද කියන්න බලන්න ඕගොල්ලෝ කවුරු හරි. නෑ. ඇයි ගැලපෙන්නේ නැත්තේ? ගැලපෙන්නේ නැත්තේ නෑ ගැලපෙනෝ. ඔව් අපේ රටේ ඉස්සර කාලේ මෙහෙම කොම්පෝස්ට් භාවිතා කරපු රටක් නෙමෙයි. අපේ ඉස්සර කාලේ අතීතයේ ගොවීන් මේ පොහොර දාලා කියන්නේ ඒගොල්ලෝ මේ පිට රටින් එන්නපු පොහොර මත පදනම් වූ කෘෂිකර්මයක් කරපු කාලේ නෙමෙයි. ඒගොල්ලෝ එහෙම තමයි කරලා තියෙන්නේ. කියන්නේ මෙහෙ තියෙන පොහොර දාලා මෙහෙ තියෙන මේ පෝෂක වලින් තමයි ගස් කොළන් අදාගෙන තියෙන්නේ. නමුත් දැන් ඒක ගැලපෙන්නේ. ඇයි ගැලපෙන්නේ නැත්තේ? සර් මේ රසායනික පොහොරට මේ ශාක හුරු වෙලා එකක් ඒක ඊටත් වඩා ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද හේතුව? හේතුව තමයි අපේ රටේ ජනගහණය කෝටි 2යි ගානක්. හරිද? කෝටි 2යි ගානක් තමයි අපේ රටේ ජනගහණය. එතකොට මේ අපේ රටේ ජනගහණයට අවශ්‍ය ආහාර සපයන්න කාබනික ගොවිතැනෙන් ප්‍රමාණවත් නැහැ. කාබනික ගොවිතැනේදී මතක තියාගන්න මේ කොම්පෝස්ට් පොර දාලා අපි වගා කරනකොට මහා ලොකුවට අස්වැන්න ලැබෙන්නේ නැහැ. ඒවයි නයිට්‍රජන් ප්‍රතිශතය අඩුයි. ගස්වල අස්වැන්න ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පොර කියන මූලද්‍රව්‍ය වල ප්‍රතිශතයත් එක්ක මල් පිපෙන්නේ, මුල් හැදෙන්නේ, ගෙඩි හැදෙන්නේ ඒවත් පදනම් කරගෙන ගස්වල. දැන් ඕගොල්ලෝ ගෙදර මල් හිටවන මැතිනේ, මල් හිටවන මල් පෝච්චි වලට යූරියා හරි නැත්තම් ওই නිල්කට දන්කට වගේ පොර ගෙනත් දාපු දවසක බලන්න මල් පිපෙන හැටි. හරිද? ඒ ගෙනල්ලා සතියක් විතර යනකම් මල් පිපෙන හැටි බලන්න ඊට පස්සේ ආයෙත් ගහට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ කාල සීමාවෙදී හොඳට මල් පිපෙන. මල් පිපුණා තමයි ගෙඩි හැදෙන්නේ. ගෙඩි හැදෙනවා තමයි අස්වැන්න. ඒ ඔය ඔක්කොම වලපා අර පොර මත පදනම් වෙලා තමයි ඒක මේ ලංකාවේ දැන් හදාගෙන ගිහිල්ලා තියෙනවා. මොකද අපේ රටේ ජනගහණයට කන්න දෙන්න නා ඒ ගානට නිපදවන්න ඕන. හරිද? ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට කන්න දෙන්න නම් ඒව නිපදවන්නත් ඕනේ. දැන් ওই කාබනික ගොවිතැන එකපාරටම පටන් ගත්තම වෙන්නේ මොකද්ද? අර ඒ ප්‍රමාණය ලැබෙන්නේ නැති වෙලා යනවා. අපි මේව කරන ප්‍රමාණයක් තියෙනුනේ නිෂ්පාදනය කරන ඒ ප්‍රමාණය නැති වෙච්ච ගමන් ඊළඟ අර්බුදයක් එනවා. ආහාර අර්බුදය. ඊට පස්සේ ආහාරවල මිල අධික ලෙස ඉහළ යනවා. එහෙම නෙවෙයි වෙළඳ පොලේ මොනවා හරි දෙයක් නැති වෙච්ච ගමන් ඒ භාණ්ඩයේ මිල සෑහෙන්න වැඩි වෙනවා. දැන් මේ දවස්වල වාහන මිල වැඩි වෙන්නේ. හරිද? වාහන ගෙන්න නැති වෙච්ච ගමන් මිනිස්සු තියෙන පරණ වාහන වල ගණන් වැඩි කරනවා. ඒ වගේ කන්න නැති වෙනවා. කෑම නැති වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අනාගතයේදී තවත් ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාවි. වී වල හාල් වල මිල සෑහෙන්න ඉහළ යාවි. එතකොට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා දැන් අපි නැත්තම් ඔක ක්‍රමානුකූලව ඇත්තටම කාබනික ගොවිතැන වගා කරනවා නම් ඒක තමයි සාර්ථක. අපි මේ දෙකම දැනගෙන තියෙනවා. හරිනේ? එහෙනම් එකක් මතක තියාගන්න. ඊට පස්සේ අතනින් පස්සේ එන උන අපි පාංශු ජීවීන් ගැන කතා කරලා ඉවරයි. අතනින් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ පාංශු පැතිකඩ ගැන. පාංශු පැතිකඩ මට කියන්න බලන්න ඕගොල්ලෝ දැකලා තියෙද මේ කණ්ඩියක් කපපු තැන. ඒ කියන්නේ ඔය මේ ගෙපලක් අදින්න එහෙම පස් කන්දක් වගේ තියෙන තැනක ගිහින් හදද්දි ගොඩක් කරන්න කන්දෙන් භාගයක් විතර කපනවනේ. එහෙම තැන් දැකලා තියෙද? එහෙම දැකලා තියෙනකොට ඒ වගේ කණ්ඩියක් අපි ඒකට කියන්නේ කණ්ඩියක් කියලානේ. කණ්ඩක් කන්දක් කැපුවට පස්සේ මෙහෙම තියෙන කොටතර කියන්නේ කණ්ඩිය. ඔය කණ්ඩියක් දිහා බැලුවම මේ ඒ කණ්ඩියේ එක එක තැන්වල පස්වල පාට එකම වගේද නැත්නම් උඩට යනකොට වෙනස් වෙනවද? නිකන් තට්ටු තට්ටු වගේ කියන තට්ටු වශයෙන් පිහිටලා තියෙන ස්වභාවයක් තියෙනවා. සමහර ප්‍රදේශවල නම් මේ එහෙම කැපුවා ලස්සනට රටා හිටන් දැක ගන්න පුළුවන්. ඒ රටා නම් කියන්නේ පුතේ එක එක යුගවලදී මේ පොළවේ ඒ පස් ස්තර පිහිටපු හැටි. හරිද? දැන් ඔය මේ භූවිද්‍ය මේ මොකද මේ ඔය මේ මොනවයි ඓතිහාසික කැණීම් සිද්ධ කරනවනේ. එක එක සමහර ඔය මේ ඓතිහාසික ප්‍රදේශවල දැන් අනුරාධපුරේ අනුරාධපුරයේ ඇතුළු මළුවේ පිට මළුවේ ඔහොම කියලා දැන් ඔය සෝමාවතී චෛත්‍ය ගාව එහෙම නැත්නම් විදම් පාහියංගල ඒ වගේ තැන්වල කැණීම් සිද්ධ කරනවා. ඔය කැණීම් සිද්ධ කරනකොටත් ඔය භූවිද්‍යාඥයෝ ඒව කරන මේ අය මේ හිමිහිට පොළවේ තියෙන පස් තට්ටු තට්ටු අයින් කරනවා.
අයින් කරනකොට එක එක යුග මතු වෙනවා. හරිද? එක එක යුග කියන්නේ අපි කාල සීමාවන් බෙදලා තියෙනවා. ඒ කාල සීමාවන් තුල පොළවේ තැන්පත් වෙච්ච පස් තට්ටු වල දැක ගන්න පුළුවන් ඒගොල්ලෝ භාවිතා කරන නැත්නම් ඒවට අදාළ මේ සාක්ෂි සමහර වෙලාවට ඇටකටු එහෙම එහෙම පොළවේ පල්ලෙහාට යන්න යන්නේ එක එක යුගවල ජීවත් වෙච්ච සත්තුන්ගේ ඇටකටු එහෙම බලා ගන්න පුළුවන්. ඒ වගේ අපි පොළව ගත්තාම පොළවේ මේ පස් තට්ටු තැම්පත් වෙලා තියෙනවා. හරිද? පොළව හාරගෙන යද්දී අපිට මේ පස් තට්ටු වෙන වෙනම බලා ගන්න පුළුවන්. දැන් මට කියන්න ඕගොල්ලොන්ට පුළුවන්ද කිසිම උපකරණයක් නැතුව පොළවේ උඩ කොටස හාරන්න? එනේ පොළවේ මතු පිට වලක් හාරන්න. කිසිම උපකරණයක් නැතුව අත්වලින් විතරක්. පුළුවන්ද බැරිද? අත් දෙකෙන් විතර පොළවේ උඩ හරිය හාරන්න. මේ පායස කරන්නේ නේ වැහැලා වතුර වගේ තියෙනවා කියලා හිතන්න. පුළුවන්. ඔයගොල්ලෝ දැකලා තියෙද මේ මිදුල් වල බල්ල වලවල් හාරනවා? දැකලා තියෙද? දැන් උංගාව උදළු වලවංගු නැහැ නේ. බල්ල ගාව කොහොම හාරන්නේ? අද पोलवे उडम हर शक्तिमात्र නිකන් සාමාන්‍ය බුරුල් පසක් තියෙන ඒ පසේ පාටක් වෙනස්. යටට යනකොට පස්වල පාට නිකන් කහ පාටට හුරුයි. උඩ හරිය තියෙන පස්වල පාට මොන පාටද හුරුද? දුඹ. ගොඩක් වෙලාද දුඹුරු පාට කළු පාටට හුරු පොළො රොඩු ඒවා ශාක කොටස් පිරිච්ච ගස්වල මුල් ගියපු පොළවේ උඩ තියෙන පස් තට්ටුව. ඔක අතින් උනත් අයින් කරන්න පුළුවන්. ඔන්න ඔය පොළවේ උඩම තියෙන පස් තට්ටුවට කියන්නේ මතු පිට පස කියලා. ඒ පසට කියන ඒ තට්ටුවට කියන්නේ මොකක්ද කියලාද? මතු පිට පස ඒක ලේසියෙන්ම හොදගෙන යනවා. ඔය මතු පිට පස හොදගෙන යනවට කියන්නේ නම් මොකද්ද? පාංශු කාදනේ මතු පිට පස සෝදායාම. ඔයගොල්ලෝ පහසෙදි ඉගෙන ගන්න එහෙමනේ. පස සෝදායාම නෙවෙයි මතු පිට පස. හොඳේ පළවෙනි කටල ගන්න එපා. දැන් විභාගෙට ගිහිල්ලා පස සෝදායාම පාංශු කාදනේ වේ කියලා ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. මොන පස හොදාගෙන යාමද? මතු පිට පස. මතු පිට පස සෝ එක ස්ථානයකින් නවත් ස්ථානයකට යාම. හොදගෙන යනවා කියන්නේ එක එක තැනකින් තව තැනකට යනවා. අන්න එකට කියන පාංශු කාදනය. එතකොට මතක තියාගන්න මතු පිට පස කියන්නේ පොළවේ උඩම තියෙන තට්ටුව. ඒක එච්චර ශක්තිමත් හවුඳට සවි වෙච්ච තද වෙච්ච කොටස නෙවෙයි. ගොඩක් ගස්වල මුල් තියෙන්නේ ඕකේ. මතු පිට පසේ. හරිද? ඔය තනකොළ ගස් උගලනකොට ගොඩක් කලන මතු පිට පසත් එක්කමයි ගැලවිලා එන්නේ. හරිද? මතු පිට පසට යටින් තව තට්ටුවක් තියෙන පොළවේ. අපි ඒකට කියන උපපස කියලා. ඒක වැඩිපුර තියෙන මැටි සහිත කොටස්. ජලය වැඩිපුර රඳනවා. උපපසට යටින් ආයිත් තව තට්ටුවක් තියෙනවා. ඒකට කියනවා මොකක් කියලාද? මව් පාෂාණය. ඒතොර පස්පුතේ බල අහගන්න හොඳට පස පොළවට මෙහෙම හාරගෙන ගියොත් පස පසේ ප්‍රධාන ස්තර තුනක් දැක ගන්න පුළුවන්. මොනවද ස්තර තුන? මතු පිට පස උපපස පාෂාණය. ඔය ලිනක් වගේ හාරනවා නම් ඔය කොටස් තුන බලා ගන්න පුළුවන්. මොකද මම දන්නෝ මේ මම අපේ ගෙදර දවසක් නිදක් හැරුවා. හරිද? කියන්නේ මේ කවුරුවත් ආ කියන්නේ අපේ නිකන් හිතිලා අපිට එක කාලයක් පායන කාලයක් ආව. දැන් අපි අපේ ගෙදර මෙහෙ මම දැන් ඉන්න ගෙදර නෙමෙයි. හරිද? මම දැන් මේ ගොඩක් කියන්නේ මේ දැන් අවුරුදු ගාණක් වෙනවා. කොමාරි මේ පෑවිල්ලක් ආව පායන කාලයක් ආව. දැන් අපි වතුර ගන්න මේ කන්දකින්. හරිද? අන්දක තියෙන උල්පතකින් බට දාලා ගන්න එක කිලෝමීටරයක් විතර බට එනවා බට දිගේ වතුර එනවා එහෙමයි ගන්න උල්පතකින් තමයි අපි වතුර ගන්නේ දැන් ওই උල්පතේ වතුර හිඳෙන්න වගේ ආවා හිඳුන්නේ නැහැ හිඳෙන්න වගේ ආවා දැන් අපිට බයයි තවත් පෑවිල්ලක් ආවොත් මේ වතුර නැති වෙනවා අපිට බොන්න ඒ කියන්නේ මේ උල්පතෙන් මේ අපි වතුර ගන්න නමුත් අපේ ගෙදර වටේට වතුර ගතිය තියෙනවා දිය සීනාව තියෙනවා ඉතින් අපිට හිතුණා ලිඳක් හරන්න මට හිතුනේ බර මම තාත්තට ගිහුවට පස්සේ අපි කට්ටිය එක්ක වෙලා තව එක්කෙනෙක් ඇවිල්ලා ලිඳක් කෑරුවා අපි තමයි හාරන්නේ හරිද මේ සාමාන්‍යයෙන් අඩි මීටරයක් විතර විස්කම්බයක් තියෙන විදිහට මෙහෙම ගෙදර මිදුලෙමයි
ලිඳහාරන්නේ. දැන් ලිඳහාරගෙන යනවා. දැන් පළවෙනි තට්ටේ මට හොඳට මතකයි ඒක ඔයගොල්ලෝත් එහෙම කරලා තියෙනවා. ඕගොල්ලන්ට ඔය කෙසෙල් කෑම් වලවල් එහෙම හාරලා තියෙන මුල් ටික හරි ලේසියි හාරන්න. උඩ ටිකක් කුට්ටියක් තියෙනවා නේ, තට්ටුවක් තියෙනවා. ඕක ටක්ටක් කාලා උදැල්ලෙන් අලවංගෙන් මේව කරනවා. උදැල්ලෙන් පස් ටික අදිනවා. හරි ලේසියි හාරන්න. දැන් ඔහොම හාරගෙන යනවා. යටට යන්න යටට යන්න. මොකද්ද වෙන්නේ? ලේසිද අමාරුද වැඩි? අමාරුයි. ටිකක් යටට යනකොට ඔන්න අපිට අහු වෙන පොඩි පොඩි බොරළු කෑලි. හරිද? දැන් මේ ලිඳේ ටිකක් උඩ ටික හරි ලේසියි. දැන් පස් ටික ඉක්මන ඉක්මන අස් කරා. අපි හිතන ඔය රේට් එකෙන් ගියොත් දවසේ ලිඳ හරන්න පුළුවන් කියලා. දැන් ඒ ගානට යනවා. හැබැයි ටිකක් පල්ලෙහාට යනකොට ඔන්න වැඩේ අමාරු. අමාරුයි කියන්නේ මේ හරනෝ දැන් බොරළු වගේ අහු වෙනවා, පොඩි පොඩි ගල් කෑලි අහු වෙනවා. නමුත් පස් ටික යනවා කොහොම ටික ටික. ආයි තව ටිකක් කොහොම යටට යනකොට අපිට නම් ඉතර අමාරු නෑ. මොකද අපි අඩි මං වගේ එකහමාරක් විතර හරනකොට, ඒ කියන්නේ අඩි 8ක් අඩි 9ක් හරනකොට වතුර පිරිලා. ඒ කියන්නේ වතුර උනන්න ගත්තා. ඒක නිසා ගැටලුවක් වුණේ නැහැ. හරිද? ඊට පස්සේ එහෙම හාරගෙන හාරගෙන යනකොට යටම හරියට යනකොට නිකන් අලවංගුවෙන් ගහනකොට වදින්නේ ගල් වලට. ඒ කියන්නේ එතනින් යට තියෙන්නේ පාෂාණ තට්ටුවක්. හරිද? ඒ කියන්නේ පොළවේ යටට යනකොට මතක තියාගන්න තියෙන්නේ ඝන පාෂාණ කොටස්. අපි මේ පාෂාණයට කියන මව් පාෂාණය කියලා. ඕගොල්ලන්ටත් ඔය අත්දැකීම වෙනවා අනිවාර්යෙන් ලිඳක් වගේ හාරලා තියෙනවා. එහෙම නිදාක එහෙම නැත්තම් ඔය ටොයිලට් වලවල් දැන් අපි ටොයිලට් එකක් ගෙදර අන්තෙන් හදනවා නම් අනිවාර්යයෙන් වලක් කපන්න ඕනනේ. ඒ වලක් හරනකොට ඔය මම කිව්ව දේ බලා ගන්න පුළුවන්. ඒ ස්තරවල ගැඹුර එක එක තැන් වලට වෙනස් වෙනවා. මතු පිටපස නම් එච්චරම නෑ. ඒක පොඩි ස්තරයක්. ඊළඟ උපපසේ ස්තරය කොච්චර යටට තියෙනවද කියන එක තනින් තැනට වෙනස් වෙනවා. හරිද? ඊට යට තියෙන අනිවාර්යයෙන්ම උපාසානේ. උපාසානේ කියන්නේ ගලක්. හරිද? ඒක මතු පිටපස උපපස උපාසානේ. ඔය මව්පාෂාණයේ කාලයක් යනකොට ටික 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 ජීර්ණය වෙනවා. ජීර්ණය වෙලා උපපස හැදෙනවා, මතු පිට පස හැදෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ මතු පිට පස් තට්ටුවේ සෙන්ටිමීටරයක් විතර ඝනකම් කොටසක් හැදෙන්න අවුරුදු 100ක් විතර යනවා. මේ පස් කියන ඒවා දවසින් දෙකෙන් හැදෙන්නේ නැහැ පොළොවේ. මතු පිට පස් තට්ටුවේ සෙන්ටිමීටරයක් හැදෙන්න කොච්චර කල් යනවා කියනවාද? අවුරුදු 100ක් 100ක් විතර. ඒක මතක තියාගන්න. හරිද? ඒ කියන්නේ අපි පස ආරක්ෂා කරගන්න ඕන කියන නේ කියන්නේ. අපි පස කළමනාකරණය ඉතාම දුර්වලයි අපි. අපි කරන විදිය. දැන් බලන්න ඕගොල්ලෝ ගෙදර තියෙන පස් ටික ඇත්තට ගණන් ගන්න නැහැ නේ. හොදගෙන යනවද? ඒව ගණන් ගන්න නැහැ. දැන් අපි ගෙපලක් කපනකොට ඔහේ ගෙනිහිලා පස් විසි කරනවා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. මේ පස කියන්නේ ඉතා වටින දෙයක්. අපි පුළුවන් තරම් පස ආරක්ෂා කරගන්න ඕන. හරිද? අපි කියන්නේ අපේ අපිට අවශ්‍ය විදියට පස කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. අපි ඔහේ ගෙනල්ලා පසට විවිධ ද්‍රව්‍ය එකතු කරනවා. පොලිතින් ප්ලාස්ටික් බලන්නකො ඕගොල්ලෝගේ ගෙදර පොළව කොහෙන් හරි තැනකින් හාරනකොට පොලිතින් එකක් මතු වෙන්නේ නැද්ද කියලා. අනිවාර්යෙන් මතු වෙනවා. හරිද? අපි වගාවන් වලට සමහර වෙලාවට ගෙදර වටේ මල් පැල හිටවන්නේ. එහෙම නැත්නම් ගෙදර වටේට දැන්නම් මල් පැල නෙවෙයි, ගොඩක් අය දැන් ගෙවල් වල හිටවන්නේ ලෝලු පැල වගේ වනේ. ඒවයි මේ පැල කරන්න අපි පොළවේ වලවල් හාරනකොට සමහරට ඉස්සර කාලේ බීපු සූප්පු හම්බ වෙන්න පුළුවන් ඕගොල්ලෝගේ. හරිද? පොඩි කාලේ උරපු සූප්පු, පොඩි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු වල කෑලි, ඩෝසර් වල කෑලි, ඔවා හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි විවිධ අපද්‍රව්‍ය පසට එකතු කරලා දිරාපත් නොවන. ඒකයි එකට හේතුව. හරිද? එතකොට අපි හරිනම් එහෙම තියෙන්න බෑ. බලන්නකෝ මේ වෙන රටවල් වල ගිහිල්ලා අර මම එක වීඩියෝ එකක දැක්ක ඔය මේ නෙදර්ලන්තේ වගේ රටවල් වල කොහොමද මේ භූමිය කළමනාකරණය කරලා තියෙන්නේ. මහා ලස්සනයි. අපිට හිතාගන්න බෑ ඒවයි තියෙන ජල මාර්ග ඒ පස හොදගෙන යන්නේ නැති විදියට කො මේ පිඩදී අල්ලලා පොඩ්ඩක්වත් වෙනස් කරලා නැහැ. ස්වභාවික පරිසරයේ ඒ ගෙවල් පවා හදලා තියෙන්නේ ඒ විදියට. අපිනේ කරන්නේ තනිකර කෘතිම කොන්ක්‍රීට් වනාන්තර හදන්නේ. වෙන රටවල් වල එහෙම නැහැ. වෙන රටක ගෙයක් හැදුවා ඒ ගෙදරවට පරිසරයට වෙන හානිය වළක්වන්න ඒ වටේ පරිසරය සම්පූර්ණයෙන් ඒක වෙනස් කරලා හදනවා ලස්සනට. හරිද? හානිය අවම වෙන විදියට. අපේ රටවල් වල එහෙම නැහැ. දැන් අපි කරන්නේ අපි ගෙයක් හැදුවොත් ගේ වටේ තියෙන ගස් කොළන් ටිකක් කපලා දානවා. එහෙමයි තියෙන්නේ. අපිට ඕගොල්ලන්ට ඕක තේරෙන්නේ නැති වුණාට අපිට ඕක හොඳට يعني ඕගොල්ලන්ට වඩා අපේ කාලේ ඒ වෙනස හොඳට දැනෙනවා. මොකද අපි පොඩි කාලේ يعني අපි ඕගොල්ලන්ගේ වයසේ අපි 7 වසරේ 8 වසරේ ඉස්කෝලේ යනකොට ඒ අපේ ගෙවල් වටේ මට හොඳට මතකයි අපේ ගෙදර වටේට තිබුණා ගම් කැලෑවක් වගේ ලොකු පරිසරයක් තිබුණා. කැලෑවක් නෙමෙයි. ඒකේ තිබුණේ අඹ ගස්, පුවක් ගස් වගේ ගස් තිබුණේ. තනිකර ගස් වලින් පිරিলা. හරිද? ඒ හරිය පොළව තනිකරම මේ අර
කකුල් වලට දැන් අපි දන්නවනේ සමහර ප්‍රදේශ වල යනකොට අර ඇඟට සීතලක් දැනෙන්නේ. දැන් වනාන්තරයක් පැදින් යනකොට ඔගොල්ලෝ ගිහිල්ලා ඇතිනේ වනාන්තරයක් හරියකින් යනකොට ඇඟට දැනෙන්නේ මොකද්ද? ඒ වනාන්තරයේ දැන් ඕක මේ බලාගන්න බලුවා කැලයක් තියෙන පාරක ප්‍රධාන පාරක සමහර වෙලාවට තියෙනනේ දෙපැත්තේ වනාන්තර තියෙන. අන්න ඒ වගේ යනකී යනකොට අපිට දැනෙන ඇඟට කූල් එක සිසිල සද්දන සීතලක් දැනෙනවා. හරිද? අන්න ඒ වගේ පරිසර ඉස්සර තිබුණා. දැන් එහෙම පරිසර ගෙවල් ලවට හොයා ගන්න නැහැ. දැන් තියෙන්නේ වටේම ගෙවල්. හරි? ඒවා ඔක්කොම අර උල්පත් වගේ තියෙන තැන් හිඳිලා ගිහිල්ලා. ඒකයි ඒ ඒවා කියන්නේ පස කළමනාකරණය පවා අපේ ඉතාම දුර්වලයි. පෞගිය දවස්වල පාරවල් ඉතා ශීඝ්‍රයෙන් හැදුවා. හරි? පෞගිය අවුරුදු කිහිපේ පාරවල් හැදුවානේ. ඒ පාරවල් හදද්දි බලන්න කොච්චර භූමිය වෙනස් වුණාද කියලා, කඳු කැපුවද කියලා. ඒ කපපු කඳු වලින් එකතු වෙච්ච පස් ගෙනihin දාලා පොළව පුරවපු ස්ථාන කොච්චර කීයද කියලා. ඒවා මේ එච්චර හොඳ දේවල් නෙමෙයි. දැන් මොනවා හරි නගර ප්‍රදේශයක මොනවා හරි පොහෙර ප්‍රදේශයක තියෙනවනම් පහත් බිම, ඒ පහත් බිමට තමයි ඔක්කොම වැස්සේදි වතුර එකතු වෙන්නේ. හරිද? වතුර එකතු වෙන්නේ එතෙන්ට පහත් බිමට. එතකොට අපි හිතමු ඒ හරිය තියෙන පොළව නිරාවරණය වෙලා තියෙනවා කියලා, කියන්නේ සුද්ධ කළා මේව කළා. එතකොට අර වැස්සත් එක්ක ඔක්කොම පස් ටික ඇවිල්ලා අර පහත් බිමේ එකතු වෙනවා. එතකොට අන්තිමට ඒකේ පස් පිරෙනකොට වතුර පිරෙන්න තැනක් නැති වෙනවා. ඒකට කියන්නේ ජල බෙත්මක් කියලා. ජල බෙත්ම නැති වෙලා යනවා. නැති වෙලා ගියාට පස්සේ අන්තිමට මේ ගම් වතුර තත්ත්වයක් නැති වෙනවා. හරිද? ඒ වගේ වෙනවා. ඒක නිසා මේ පස කියන්නේ ඉතා වටිනා ද්‍රව්‍ය පොළවේ තියෙන. ඒක නිසා අපි ඒක පරිස්සම් කරගන්න. හරි. දැන් මම ආපහු අතෙන්ට යනවා. පසේ තියෙන ස්තර ප්‍රධාන ස්තර තුන මේ පොළවේ ඉහළ ඉඳලා පල්ලෙහාට මේ පසේ තියෙන ස්තර පෙන්වන සටහනට කියන්නේ පාංශු පැතිකඩ කියලා. පසෙහි විවිධ ස්තර නිරූපණය වනසේ ලබාගත් පෘථිවි කබලේ සිරස් කඩක් පාංශු පැතිකඩ ලෙස හඳුන්වනවා. හරි. මට එනම් කියන පාංශු පැතිකඩේ උඩම තියෙන්නේ මොන කොටසද? මතුපිට පස. ඊට යටින් උපපස. උපපස. ඊට යටින් අවපස. අවපාසානය. හරිද? මතු පිට දැන් මෙහෙම අහුවොත් ප්‍රශ්නය භෝග වැවෙන්නේ මොන කොටසේද? මතු පිට පසේ මොන කොටසේද? මතු පිට පසේ. ශාකවල මුල් ගිහිල්ලා තියෙන්නේ මොන කොටසටද? උපපස. පසේ. ශාකවල ගිහිල්ලා තියෙන්නේ මතු පිට පසේ. මතු පිට මෙහෙම විශාල ශාකවල මුල් විශාල ශාකවල මුල් දැන් මේ තියෙන්නේ මතු පිට පසන, මේ තියෙන්නේ උපපසන, මෙන්න මේ තියෙන්නේ මෞපාශාලේ. හරි, එහෙම මතක තියාගන්න. මතු පිට පස, උපපස, මෞපාශාලේ. මේ මතු පිට පසේ තමයි ශාකවල මුල් තියෙන්නේ. ශාක පෝෂක වැඩිපුර තියෙන්නේ මොන පසේද? මතු පිට පසේද, උපපසේද, මෞපාශානේ? මතු පිට පසේ. මතු පිට පසේ. ජලය වැඩිපුර තියෙන්න පුළුවන්. උපපසේ. ඔව්, ජලය වැඩිපුර තියෙන්න පුළුවන් කොහෙද? උපපසේ. පසේ. හරි, ඒක අපිට කතා කරන්න ඕන. ජලය වැඩිපුර තියෙන්න පුළුවන් උපපසේ. මොකද හැබැයි මතු පිට පසෙන් ජලය තියෙනවා. හරිද? උපපස නිකන් ඇලෙන සුළුයි ගොඩක් තියෙනවා. මෙතන යට තියෙන්නේ මෞපාශාන. භූගත ජලය වැඩිපුර තියෙන්නේ මෞපාශාන. මෞපාශාන පොළොවේ යටම භූගත ජලය. භූගත ජලය ගන්න නම් ගොඩක් වෙලාට මෞපාශානයත් සිදුරු කරන්න ඕනේ. මෞපාශානයත් සිදුරු කරලා ඊටත් යටින් ගන්නව නම් ජලය අන්න ඒ වටිකන ගොඩක් වෙලාට භූගත ජලය කියනවා. ලිංග ආරද්දි ගොඩක් වෙලාට යටටම ආරන්න ඕනේ. හරි, ගොඩක් තැන්වල උපපසට හැරුවා කියලා වතුර ලැබෙන්නේ නැහැ. ගොඩාක් කරනවා. සමහර ප්‍රදේශ වල උගුල දැකලා ඇති ලිං සෑහෙන ගැඹුරයි. ඒ වගේ ගොඩාක් ගැඹුරු ලිඳකට බහිද්දී සමහර අය දැකලා තියෙන උගුල්ලෝ මේ ලන්තෑරුමක් එහෙම නැත්නම් ලාම්පුවක් අරගෙන බහින්. ඔව් සර්. මොකටද එහෙම අරන් යන්නේ? සර් ඔක්සිජන් පිටිපස්සෙන්. ඔය පතල වලට යද්දිත් එහෙමනේ. පතලක වැඩට යද්දි අනිවාර්යෙන් මුලින්ම පතලට බහින කෙනාගේ අතේ තියෙන ලාම්පුවක්. එයා ලාම්පුවක් අරගෙන යන්නේ.
ඒ ලාම්පුව අරන් යන්නේ එළිය ගන්න නෙමෙයි, ගොඩක් වෙලාවට එළිය ගන්න ඒගොල්ලෝගේ ඔළුවේ මෙතන ටෝච් එකක් තියෙනවා. හරිද? ඔළුවට සම්බන්ධ කරපු. නමුත් ලාම්පුවක් අරන් යනවා. හේතුව තමයි අර පතලේ එහෙම නැත්නම් මේ වගේ ගැඹුරු ළිඳක පතුලේ විෂ වායු තියෙන්න පුළුවන්. ඔක්සිජන් නැති වෙන්න පුළුවන්. එතකොට ඔක්සිජන් නැති වෙච්ච ගමන් අර ලාම්පුව මොකද වෙන්නේ? නිවෙනවා. යාලගෙන බලන්න ලාම්පුව නිවෙනවා. ලාම්පුව නිවිච්ච ගමන් ඒගොල්ලෝ ඉක්මනට එතනින් ඉවත් වෙන්න ඕන. මොකද හුස්ම ගන්න ඔක්සිජන් නැති බව තමයි ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද දහණය වෙන දෙයක් නිවිලා ගියොත් එතන ඔක්සිජන් නැහැ. ඔක්සිජන් නැති වුණාම නිවෙන්නේ. ඒක නිසා මේ ලාම්පුවක් අරන් යන්නේ මේ ඔක්සිජන් තියෙද කියලා අඳුන ගන්න. ඒකත් මතක තියාගන්න. හරි. එහෙනම් නම් පාංශු පැතිකඩ කියන එක පැහැදිලි. පාංශු පැතිකඩේ කොටස් තුනයි මතුපිට පස උපපස හා මව්පාශා. අන්තිමටම පාඩමේ කතා කරන්න තියෙන්නේ පාංශු කාදනය. දැන් මම ඒක කියලා දුන්නා. මොකද්ද පාංශු කාදනය කියන්නේ? මොන පසද? මතුපිට පස එක තැනක සිට තවත් තැනකට යාම. ඔච්චරයි. පාංශු කාදනය කියන්නේ මොකද්ද? ඔහොත් ඔක ලියන්න. මතුපිට පස එක තැනක සිට තවත් තැනකට යාම. ඉබේ යන්නේ නැහැ. ඒක ගෙනියන අය ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ පාංශු කාදන කාරක කියලා. කවු කවුද මේ වැඩේ කරන්නේ? මතු පිටපස අරගෙන යන්නේ කවුද? ජලය සුළඟ ඔන්නේ තුන් වෙලා. ජලයෙන් හරි හුළඟෙන් හරි සතුන්ගෙන් හරි මතු පිටපස එක තැනක සිට තවත් තැනකට යාම. මේගොල්ලෝ කියන්නේ පාංශු කාදන කාරක කියලා. එහෙනම් මට පාංශු කාදනේ මෙන්න මෙහෙම කියන්න පුළුවන් හරියටම. පාංශු කාදන කාරක නිසා මතු පිටපස එක තැනක සිට තවත් තැනකට යාම. පැහැදිලිද? පාංශු කාදන කාරක නිසා මතු පිටපස එක තැනක සිට තවත් තැනකට යාම. ආපහු පාරක් කියන්නේ එතකොට ඔයගොල්ලෝ මතක හිටියු. පාංශු කාදන කාරක නිසා මතු පිටපස එක තැනක සිට තවත් තැනකට යාම. ජලය සුළඟ සතු. ඔන්න පාංශු කාදන තුන. ජලයෙන් පස හොදගෙන යන ඒවට උදාහරණ අහගෙන මම කියන්න ඉසෙලා. එකක් තමයි වෙරළ කාදනය. අනිත් එක තමයි ඉවුරු කාදනය. අනිත් එක තමයි වර්ෂාව. වෙරළ කාදනය, ඉවුරු කාදනය, වර්ෂාව. වෙරළ කාදනය දැකලා තියෙන මූදු වෙරළ ගාව ඉන්නයි. ඔය මේ පහුගිය දවස්වල ගාල්ලේ ඉඳලා කොළඹට යද්දි ඔය කොහෙද මේ පික්කඩුව හරියට තිබුණේ මතකද? ඔයගොල්ලෝ දන්නව ඇති. ඔය සුනාමියට කෝච්චිය බිලියුණු හරියට. ඔන්න ඔය හරියේ තෙල්වත්ත. ඔව් තෙල්වත්ත. ඔය හරිය පැරලිය. ඔය ඔන්න ඔය ප්‍රදේශයේ ඔගොල්ලෝ දකින්න ඇති මූදේ වතුර ආව ගොඩට. පහුගිය දවස් ටිකේ මූදේ ජලය ගොඩට ආවා. ගොඩට එනකොට අර මූදේ තිබිච්ච වැලි ඔක්කොම ගහගෙන ඇවිල්ලා සමහර වෙලාවට පාර වැලි වලින් වාහන යන්න බැරි මට්ටමට යට වුණා. හරිද? ඊළඟට මේ ඊ තව හොඳ උදාහරණයක් තියෙනවා මේ වෙරළ කාදණයට. ඔය පහුගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දේ මට මතක නැහැ හරියටම අවුරුද්ද මේ ව්‍යාපෘතියක් කරා ඔය ගල් කිස්ස හරියේ කොළඹ මේ કૃතිම මුහුදු වෙරළක් හදුවා. පස් ගෙන වැලි ගෙනල්ලා දාලා මුහුද එක පැත්තකින් වැලි ගන්නවා අනිත් පැත්තට පුරවනවා. පුරවල සම්පූර්ණයෙන් ලස්සන වෙරළක් හදුවා. ඔය මේ ගල් කිස්ස හරියේ තමයි. පස්සේ සති දෙකක් තුනක් යනකොට ඒ හරිය වෙරළ නැහැ. මොකක් වෙලද? එන්න කෝටි ගාණක් වියදම් කළා ඒක කරේ. සෑහෙන මුදලක් මේ වියදම් කළා. ඔය මේ වෙරළ සංරක්ෂණ අධිකාරියයි ඔය ඒ ආයතන එක වෙලා රජයෙන් කරේ මේ සම්පූර්ණයෙන් අමුතුවට මේ වෙරළක් හැදුවා. හැබැයි ටික දවසක් යනකොට මේ වෙරළ නැහැ. මොකක් වෙලයි? අර මූදු රැල්ලට ඔක්කොම වැලි ටික වෙන පැත්තකට ගහගෙන ගිහින්. මේ ලොකු අපරාධයක්. හරිද? එතකොට බලන්න වෙරළ කාදනේ. අන්න වෙරළ කාදනේ උදාහරණ. වෙරළ කාදනේ කියන්නේ මූදු රැල්ලට වෙරළ සෝදාගෙන යන. දැන් සමහර ගෙවල් අපි දැකලා තියෙන මූදු වෙරළ අයින තිබිච්චා ක්‍රමක්‍රමයෙන් මූදට බිලි වෙනවා. හරිද? දැන් වෙරළ කාදනේ වළක්වන්න දක්වන ක්‍රියාමාර්ග මොනවයි කියන්න බලන්න. ඔගොල්ලෝ දැකලා තියෙනවා. දැන් ගාල්ලේ ටවුන් එකේ නේවි කැම්ප් එක හරියට පටන් අරගෙන ටවුන් එක පැත්තට එනකොට දිගටම මූදු වෙරළ දිගට මොකද තියෙන්නේ? පොල්ගස් වැට කෙයවන ශාක වවීම. ඊට වඩා ප්‍රධාන එකක් ඒකත් හරි. පොල්ගස් වැට කෙය වගේ ශාක වගා කරාම වෙරළ කාදනය වෙන්නේ නැහැ. ඒක හරි. ගල්
ලොකු ගල් බැමි දානවා. හරිද? විශාල ගල් බැමි දානවා. ඒ ගල් බැමි වලින් බලාපොරොත්තු වෙන්නේ අර මූදු රළ එක පාරට ඇවිල්ලා වදින එක වළක්වන එක. ඔය මේ සුනාමියෙන් ඔය හික්කඩුව වගේ ප්‍රදේශවලට වැඩිපුර හානි වෙනවයි හානි වෙන්න එක හේතුවක් විදිහට සලකන්නේ මේ ප්‍රදේශවල කොරල් පර කැඩීම. ඔය සමහර අපේ තියෙනනේ ගෘහස්ත කර්මාන්තයක් තියෙනවා හුණුගල් කර්මාන්තේ හුණුකර්මාන්තේ. එතකොට ඒගොල්ල හුණුගල් කඩාගෙන ඇවිල්ලා මූදු වෙරළෙන් ඒවයින් හුණු හදන පිලිස්සු වුණු. එතකොට එහෙම ප්‍රදේශවල ඔය සුනාමියෙන් හානිය වැඩි. මොකද වෙරළ කාදනය ලේසියෙන් සිද්ධ වෙනවා. මූදු වෙරළට රළ වේගයෙන් වදිනවා. එහෙම වදි වැඩිලා නැහැ කඩලාන ශාක තිබිච්ච ප්‍රදේශවල. කඩලාන ශාක ප්‍රදේශවල ගොඩක් වෙලාට වෙරළ ආරක්ෂා වෙලා තියෙනවා. වැටකෙය වගේ තියෙනවා. එහෙම තියෙනවා ඒක හරියි. හරිද? එතකොට වෙරළ කාදනය අවම වෙනවා. නැත්තම් අර වගේ බැමි දාන්න ඕන. දැන් වෙරළ කාදනය ගැන කතා කරද්දී වෙරළ නෙමෙයි වෙන මේකත් මතක තියාගන්න. ඔයගොල්ලෝ අහලා තියෙන වැවක තියෙන රළපනාව කියලා කොටස. වැවක තියෙන රළපනාව කියලා කොටස. වැවක කොටස් ගැන කතා කරද්දී ඉගෙනගෙන තියෙනවා වැවක කොටස්. රළපනාව මොකටද තියෙන්නේ? වැව් බැම්ම ආරක්ෂා කරන වැව් බැම්මට අර සමල් විශාල වැව් වල රැල්ල ගහනවා. ඒ රැල්ල ඇවිල්ලා වදිනකොට වැව් බැම්ම ඒකට හෝදගෙන යන එක වළක්වන්න. එහෙම ගල් වගේ ස්තරයක් වැව් බැම්ම දිගට අතුරුලා තියෙන එකට තමයි කියන්නේ රළපනාව කියලා. රළපනාවෙන් කරන්නේ ඒක. වැව් බැම්ම අර රළ වදිනකොට ඒක ආරක්ෂා කරගන්න එක. වැව් බැම්ම කාදනය වෙන එක වළක්වන්න. අපි හිතමු එහෙම වැව් බැම්මක් කඩලා ගිහිල්ලා කියලා. එතකොට දැන් එතනින් හොදගෙන යනවා පස හොදගෙන යනවා වතුර ගන්න. මේ වගේ තැන් වල වළක්ව ගන්න මොකද කරන්නේ? කියන්න බලන්න මේ වගේ වැව් බැම්මක් එම කඩලා ගියොත්. ඈ? ඔව්. දැන් මේ පාංශු කාදනේ වළක්වන ක්‍රමයක් මම අහුවේ. වැව් බැම්මක් ඉවුරක් වගේ එකක් කඩලා ගියොත් මුහුදු වෙරළක් එහෙම ගැලවිලා ගියොත් දැන් එකක් ගල් දානවා. ඒක හරි. තව එකක්. ඔබලෝ මේ එහෙම දැකලා තියෙනම් ටක් ගාල ඔලුවට එනවා. ඒක ඇර හැම දෙයක්ම විද්‍යාව වගේ විෂයන් වල තියෙන පුතේ අපේ අත්දැකීම් තමයි වැඩිපුර මේ වගේ විෂයන් වලට මේ අපිට ලකුණු ගන්න උපයෝගී වෙන්නේ. හරිද? අපි අත්දැකීම් වැඩි වෙන තරමට අපි මේව දැකලා තියෙන තරමට අපිට ටක් ගාල මතක් වෙනවා. පොතේ පාඩම් කරන්න දෙයක් නැහැ. ඔගොල්ලෝ දැකලා නැද්ද ওই ටීවී එකේ එහෙම පෙන්නනවම වැව් බැමි කඩාගෙන ගියාම වැලි කොට්ට දානවා එතෙන්ද හමුදාවෙන් ගිහිල්ලා. ගොඩක් වෙලාවට හමුදාවේ තමයි වැඩේ කරන්නේ. ඒ කියන්නේ කොට්ට උරවලට වැලිපුර වල වැලි කොට්ට හදනවා. වැලි කොට්ට එකට එකක් එහෙම තියලා තියලා බැමි හදනවා. දැකලා නැද්ද? ඈ? ওই ඌරු එහෙම කඩා ගිහින් ගියපු තැන් වලට. දැකලා නේද? හ්ම්. ගඟවල් වල. හ්ම්. ගඟවල් වල ওই ඌරු එහෙම කඩාගෙන යන තැන් වල ওই වැලි කොට්ට තියලා මේ ඒ හානිය පුළුවන් තරම් අවම කරන්න උත්සාහ කරනවා. හරිද? එන එක මතක තියාගන්න මේ වැව් වගේ දේවල් කඩාගෙන යනකොට අපිට එහෙම කරන්න පුළුවන්. දැන් මූදු වෙරළක වැඩේ කරන්න බෑ. වැලිකොට්ට තියලවත් ගොඩක් වෙලාට අමාරු. එතකොට මේ මහ විශාල ගල් දෙනල්ල දාන්න නැත්නම් ඒ වගේ ගල් වගේ හදපු කොන්ක්‍රීට් කුට්ටි තියෙනවා. ඔය හම්බන්තොට වරාය හදද්දී මේ ඒ වගේ ලොකු කුට්ටි සිමෙන්ති වලින් හදපු කුට්ටි. ඒක 아무තු හැඩයකට හදලා තියෙනවා මේ අර ඔයගොල්ලෝ යවන්නේ සරුංගල් జాතිය මොනවයි මේ අමුතු හැඩයක් පෙට්ටියක් වගේ හැඩයක් තියෙන සරුංගලයක් තියෙන මොකක්ද? සරුංගල් යවන අය දන්නවෝ? කාමරා. අන්න ඔය කියන්නේ මොකද කාමරංගද මොකද කියන්නේ අන්න ඒකේ හැඩේ තියෙන. අන්න ඒ වගේ හැඩයක් තියෙන මේ ගල් කුට්ටි. ගල් නෙමෙයි ඒවා හදලා තියෙන්නේ සිමෙන්ති වලින්. ගෙනහිල්ලා මේ ඒවා නිකන් රොම්බසාකාර හැඩයක් තියෙන. මේ හැඩයට රළ වැටුණට මේ හානිය අඩුයි. අන්න එහෙම ඒවා තමයි මේ වෙරළේ අතුරුලා තියෙන හම්බන්තොට. වරාය හදද්දි මට එකපාරක් මතකයි ඒ කාලේ පෙන්නුවා මේ හදන ඒවා හදන හැටි හා ඒවා ගෙනල්ලා තිව්වා මූදු රලෙන් මේ වෙරළ කාදනය වෙන එක අවම වෙන හැටි. හරිද? එතකොට යුරු කාදනය ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ඉන්දියාව වගේ ගොඩක් වෙලාවට යුරු කාදනය වැඩි. ඉන්දියාව ඕනේ නැහැ. දැන් ලංකාවේ බලන්නකෝ. ලංකාවේ දැන් ඔය තියන්නේ පුතේ මේ ඔය ලංකාවේ ගඟ දෙපැත්තේ පරිසරයට කියන්නේ ගංගාශ්‍රිත පරිසර කියලා. ගංගාශ්‍රිත පරිසර. හරිද? ගංගා දෙපැත්තේ පරිසරයට කියන්නේ ගංගාශ්‍රිත පරිසරය. ඒවට කියන්නේ වැලි තලා, පිටාර තැනි, වගුරු බිම්, ගල් තලා වගේ ගොඩක් වෙයි ගංගාශ්‍රිත පරිසර කියලා. බලන්නකො ගඟක් අයිනේ ඉන්න කෙනෙක් ඔක දන්නව. ගඟක් අයිනේ හැදෙන ගස්. ඔය දොඹ ගස්. මොනවයි මේ මොනවයි අර විස ගෙඩි තියෙන්නේ කඳුරු, උණ ගස්, බට වර්ග. ඊට පස්සේ ඔය මොනවයි ඔය තියෙන්නේ මේ තව
ගඟා අයිනේ තියෙන ගඟා අයිනේ ගඟා අයිනේ ඊට පස්සේ කෙටල වගේ ශාක වර්ග ඊට පස්සේ තව ගත්තොත් ඈ වැටකෙයියා ඔයවත් ගන්න පුළුවන් ඒ වගේ ගංගාශ්‍රිත පරිසර තියෙනවා දැන් ওই ගංගාශ්‍රිත පරිසරවලට හානි කරද්දී දැන් ওই ගොඩක් වෙලාවට අපි හිතමුකෝ ඉඩමක් තියෙනවා කියලා ඕගොල්ලන්ට ඇලක් ගාව ගඟක් ගාව හරිද එතකොට ඔය ඇල අයිනේ ගඟා අයිනේ ඉඩම ඉඩමේ ඒ ප්‍රදේශය සුද්ධ කරන්න දෙන්නේ නැහැ ඇල අයිනේ ගඟා අයිනේ ඉඩම සුද්ධ කරන්න දෙන්නේ නැහැ ඒ ප්‍රදේශය ගොඩක් වෙලාවට මේ අයිති මේ රජයට බවුන්ඩරියක් කියලා කියන්නේ ඔය මේ කියන්නේ මොකද්ද මේ රක්ෂිත ප්‍රදේශයක් කියලා කියන්නේ මොකද ඒව ආරක්ෂා කරන්න ඕන නමුත් අද වෙනකොට ඒක නැති වෙලා ගිහිල්ලා සමහර මිනිස්සු ඒ ප්‍රදේශ මේ තනිකර අර කැලෑව කපලා ඒ ගඟ දෙපැත්තේ තියෙන පරිසරය විනාශ කරලා හානි කරනවා හානි කරාට පස්සේ වෙන්නේ මොකද්ද අර වහින කාලෙට ගඟේ වතුර වැඩි වෙන කාලෙට ගඟේ ඉවුරු කැඩෙනවා කැඩිලා ඉවරලා ගඟට එකතු වෙනවා ඔලන්න බලා ගන්න බුලා සමහර ගංගවල් ඉස්සර තිබිච්ච ප්‍රමාණයයි දැන් අපිට ඒවා උදාහරණ හොඳට මතක් වෙනවා ඉස්සර ගංගේ ප්‍රමාණයයි දැන් ගංගේ ප්‍රමාණයයි ඉස්සර ගඟ ගැඹුරුයි දැන් වෙලා තියෙන ගඟ පළල් වෙලා ගැඹුරට වඩා පළල් වෙලා පළල් වෙලා කියන්නේ ගඟේ ඉවුරු කඩාගෙන දෙපැත්තට ගිහිල්ලා විශේෂ ප්‍රධාන හේතුව තමයි ගංගාශ්‍රිත පරිසර විනාශ කිරීම ගංගාශ්‍රිත පරිසරයක් කියන්නේ පුතේ ගඟ දෙපැත්තේ පරිසරය ගඟ දෙපැත්තේ පරිසරයේ විනාශ වෙච්ච ගමන් ඒවයි කියන පස හොදගෙන ගිහිල්ලා අර වතුර පාරට ඔක්කොම කඩාගෙන ගඟට එකතු වෙනවා. සමහර වෙලාවට ඔගොල්ලෝ දැකලා තියෙන ගඟේ දෙපැත්තේ තියෙන උණ පඳුරු පිටින් ගලවගෙන ගඟට යනවා. උණ පඳුරු. පඳුරත් එක්කම උණ සම්පූර්ණ උණ ගස් ඔක්කොම ගඟේ. එතකොට ගඟ මහ විශාල වෙනවා. හරිද? ඉත ආයිත් එතනින් කැඩි 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 ගඟට එකතු වෙනවා. ඉන්දියාව වගේ රටවල් වල ගොඩාක් බලා ගන්න පුළුවන් ඕක. ගඟේ ඉවුරු කඩාගෙන යන හැටි. ඕනතරම් වීඩියෝ තියෙන බලන්න ඔය මේ YouTube එකේ එහෙම මේ ඉවුරු කැඩිලා ගහගෙන යන හැටි හරිද මේ පොතේ තියෙන රූප සටහන ඔය වෙරළ කාදණය ඊට පස්සේ ඉවුරු කාදණය රූප සටහන් කිහිපයක් තියෙනවා හරිද ඊට පස්සේ ඔය පාංශු කාදණය දැන් අපි කතා කරේ තමයි ඔය පාංශු කාදණය සිද්ධ වෙන්නේ වැස්සේ වැස්සට මතු පිට පස්සේ ලේසියෙන්ම හොදගෙන යන්න පුළුවන් එතකොට වැස්සට හොදගෙන යන්නේ ලේසියෙන්ම නිරාවරණය වෙච්ච මතු පිට පස්සේද ආවරණය වෙච්ච මතු පිට පස්සේද නිරාවරණය වෙච්ච මතු ඔව් දැන් ওই ලෑන්ඩ් සේල් දැකලා තියෙනනේ ඔයගොල්ලෝ ඉඩම් විකුණන්න තියෙන්නේ කට්ටි කැබලි ගල්ල විකුණන්න ඉඩම් දැන් ওই දැන් මේ හැමතැනම දැන් ඕකනේ බිස්නස් එකක් විදිහට මිනිස්සු කරනවානේ මිනිස්සු කරන්නේ මොකද්ද Tamanට ඉඩමක් තියෙනම් ඕක ඉස්සලා ලස්සනට ඩෝසර් කරනවා ඩෝසර් කරලා පිළිවෙලට එක ගහක්වත් ඉතිරි නොවන විදිහට ඔක්කොම ටික අර මොකද්ද කරන්නේ ගස් කොළන් ටික මේ වගේ දැන් ඒ වගේ ඉඩමක් කරනකොට අපිට වෙන ෂෝක් ඉඩම හරි ලස්සනට තියෙනවා තනි තලා ඉඩමෙන් කැල්ලක් ගන්න. එතකොට මිනිසුන්ට පේනවා. නමුත් බලන්න පුතේ ඒ වගේ තැනක දැන් මම මේ දැකපු උදාහරණ වලට කියන්නේ මේ ඔය ඒ වගේ තැන්වල සමහර වෙලාවට අර ඉඩමේ තියෙන ඔක්කොම පාසෝදගෙන ගිහිල්ලා අපි යන පාරයින කියලා හිතමුකෝ. පාරේ සමහර වෙලාවට වැසි දවසට යන්න බැරි තරමට පස් එකතු වෙලා. දැකලා තියෙද එහෙම දැන්? ඒ වගේ හොඳට සුද්ධ කරපු ඉඩම් ගාව තියෙන පාරේ ඉඩම තියෙන පාරක් ගාව නම් ඒ පාරේ වැඩිපුර තියෙන පස් බලනකොට අර ඉඩමේ ඉඳලා හොදගෙන ආපු පස් තමයි අර පාරේ තට්ටු තට්ටු එකතු වෙලා තියෙන්නේ. වෙනත් ඉඩම වල يعني ගස් කොළන් දියර තැන් වල එහෙම වෙලා නැහැ. හරිද? ගොඩක් වෙලාවට බලන්න මම ওই දැකපු එකෙන් උදාහරණ කියන්නේ. ලෑන්ඩ් සේල් තියෙන තැන් වල ඉඩම් තියෙනවා. ඒ ඉඩම් වල ඔක්කොම ගස් කොළන් අයින් කරලා ලස්සනට සුද්ධ කරලා තියෙන්නේ. වැස්ස වෙලාවට අර පස් ඔක්කොම නැත්තම් ඒ පස් පුරවනු. හරිද? අමුතෙන් පස් කැනල පුරවනු අර ෆ්ලැට් කරන්න. එක මට්ටමට හදන්න. එතකොට ඒව හොදගෙන ගිහිල්ලා සමහර වෙලාවට පල්ලෙහා තියෙන කුඹුරක නැත්නම් ඇලපාරකට දොලපාරකට එකතු වෙනවා. ඔය පාංශු කාදණය නිසා ගම් වතුර ඇති වෙන්න පුළුවන්. ඒ කොහොමද? පාංශු කාදණයෙන් ගම් වතුර ඇති වෙන්නේ. පාංශු කාදණය නිසා ඔව් එකක් පාංශුෙන් යට වෙනවා අනිත් එක තමයි ගංගා පිරෙනවා. ඇලවල් දොලවල් පිරෙනවා. ඊට පස්සේ ඒව ගොඩ දානවා වතුර. ඒවයි වතුර උතුරනවා. ගඟවල් ඇලවල් දොරවල් පිරුණාට පස්සේ වතුර එළියට එනවා. හරිද? ඇයි ඔක්කොම පස්ටික ගෙනල්ලා වතුරෙන් ගංගේ තමයි අන්තිමට එකතු වෙන්නේ. ඊපස්සේ ගංගා පිරෙන පහසු. ඒකනේ ඔයගොල්ලෝ අහලා තියෙද මේ දැන් ඔය එක කාලයකදී ලංකාවේ මෝසම් වැහි නැති කාලෙට ජලාස හිස් කරනවා කියන එක. ඔය නුවර එළිය පැත්තේම තියෙන ජලාස හිස් කරනවා. මේ වහින් නැති කාලෙට පෑවිලි පායන කාලෙ හිස් කළා ඒවයි තියෙන රොන් මඩයින් කරනවා. හරිද? ජලාස හිස් කරලා ජලාසවල වහන් දොරටු සම්පූර්ණයෙන් ඇරියම ජලාස හිස් වෙනවා. හිස් වුණාට පස්සේ ඒව ආපහු හාරන කාලයක් කියනවා. වැවක් වුණත් එහෙමයි.
වැවක් වුණත් යම් කාලයකට පස්සේ ආපහු හාරන්න ඕන. ඇයි හාරන්නේ? රොන් මඩ පස්සේ රොන් මඩ වයින්න. තැම්පත් වෙන්නේ සා රොන් මඩ තැම්පත් වෙනවා කියන්නේ පාංශු ඝාතනයෙන් හේදිලේට පස් ඒව අර ජලාශවල තැම්පත් වෙනවා. ඒකට ධාරිතාව අඩු වෙනවා. ජලාශයේ ජල ධාරිතාව අඩු වෙනවා. ඒකවල පස්නේ තියෙන්නේ. හරිද? දැන් ඕගොල්ලොන්ගේ ගෙදර වුණත් එහෙම බලා ගන්න පුළුවන් පොඩි වතුර වලක් තියෙන කාලයක් යනකොට ওই වතුර වල පස් වලින් පිරෙනවා. හරි? ආයිත් අපි ඒක මේ කියන වැස්සෙන් හොදගෙන එනවා නම් එතෙන්ට වතුර එක්කව වෙනවා නම් එහෙම වෙනවා. හරිද? ඊට පස්සේ අපි ආපහු ඒක මේව කරනවා. එතකොට මං ඉස්සෙල්ලක් කිව්වා දැන් ඕගොල්ලොන්ට වැඩිපුරම මේ වැස්සට හොදගෙන යන්නේ මතු පිටපස නිරාවරණය වෙලා තියෙන. ඒක පෙන්වන්න පොඩි ක්‍රියාකාරකමක් ඕගොල්ලොන්ගේ පොතේ තියෙනවා. අර බලන්න පොතේ මේ ක්‍රියාකාරකම 10යි 15යි 10යි ගැලුම් තුනක් අරගෙන ඉවරලා ගැලුම් තුන කපලා ඒ තුනට එක සමාන පස් දානවා. පස් දාලා එක ගැලුමක පස් වල හිටවනවා මොනවයි? ශාක තනකොළ. ඒකේ එක එක ගැලුමක පස් වල තනකොළ පැල කරලා තියෙනවා. දෙවෙනි එකේ දාලා තියෙන පස් වලට උඩින් කොළ රොඩු. තුන්වෙනි එකේ මොකක්වත් නැහැ. නිකම්ම මතු පිටපස විතරයි. ඊට පස්සේ ඔය තුනට උඩින් ටැප් තුනක් සම්බන්ධ කරලා වතුර දානවා. නිකම් ඇස්සෙන් වතුර වැටෙනවා වගේ ටැප් වලින් උඩින් වතුර වැටෙනවා. වතුර වැටුණාට පස්සේ දැන් බේරිලා එන ඕනේ එන වතුර එක්කහු කරන්න වෙනම කෝප්ප තුනක් තියෙනවා. ඔය කෝප්ප තුනේ මඩම පාට වතුර එන්නේ මොකේද? එකතු වෙන්නේ මොකේද? කියන එකේ ඕ නිකම් පස් විතරක් තියෙන කොටසේ. නිකම් පස් විතරක් තියෙන ගැලුම් කොටසෙන් අපිට බලා ගන්න පුළුවන් එතන වැඩිපුරම තියෙන්නේ මොනවයි? අර හොදගෙන ආපු පස් වතුරේ වැඩිපුර හොදගෙන ආපු පස් අඩුවෙන්ම පස හොදගෙන ඉන්නේ කොහෙද? පැල හිටවලා තියෙන පැල ඉඳලා ගැලුම තමයි අඩුවෙන්ම එන්නේ. එහෙනම් ඒක අපිට පැහැදිලි වෙනවා ශාක වලින් පාංශු ඝාතනය අවම කරනවා. ගෙදර පස හොදගෙන යන තැනක ගස් හිටවලා තියෙන පිදලි අල්ලලා තියෙන තනකොළ දාලා තියෙන උඩින් කොළරොඩු දාලා තියෙන පස හොදගෙන යන එක අවම වෙනවා. එනං අපි ඔය ඔය විදියට මේ කොළරොඩු දානවට තනකොළ දානවට කියන්නේ පොළවට උඩින් වසුන් යොදනවා කියලා. ඔන්නං ඒක ලියලා තියාගන්න වසුන් යෙදීම. පොතේ කොහේ හරි තැනක පැන්සලෙන් ලියලා තියාගන්න. වසුන් යොදනවා කියන්නේ මොකද්ද? පොළවට උඩින් මොනවද දානවට? කොළරොඩු තට්ටුව. නැත්තම් පිදුරු තට්ටුව. හරිද? වේලිච්ච කොළරොඩු දිරාපත් වෙන කොළරොඩු පොළවට උඩින් දානවට කියන්නේ වසුන් යොදනවා කියලා. එතකොට පසෝදේ කියන එක අහු වෙනවා. දැන් අපි ගෙදර ඉඩම සුද්ධ කරනවා නම් ඒ සුද්ධ කරන කොළරොඩු ඉඩමෙන් අයින් කරනවා නම් අපි ඊතෝ තනකොළ ගලවනවා කියලා. ඒ තනකොළ ටික අයින් කරනවා නම් ඊතල පසවොද කියනවා. ගොඩක් වෙලාවට දැන් මේ ගොවීන් නැත්තම් ඉඩම් කරන අය මේ කොළරොඩු ඒ කියන්නේ ඉඩම සුද්ධ කළා ඒවා විසි කරන්නේ නැහැ. ආපහු මොකද කරන්නේ? ඒ ටික අතුරෝ විසුරුව ආහාරිනවා. අර පස් නැති වෙන විදියට කොළ ටික උඩර විසීමේ ඉඳ කකුලේ අර නෙලල ඉවර වෙලා අපි දැකලා තියෙන උදැල්ලෙන් නෙලලා කකුලෙන් මොකද කරන්නේ? ඒ ටික විසිරුවා හරිනම් ඒ පොළවේ ගාන්න හැමතැනම යන විදිය. හරිද? එතකොට වැස්සට පස හොදගෙන යන්නේ කවුම වෙයි? හරි එහෙනම් වන පාංශු කාදනයේ වැඩිපුරම සිද්ධ වෙන්නේ මතක තියාගන්න නිරාවරණය වූ පසේ. ඊට පස්සේ මට කියන මාන පාංශු කාදනයේකට සත්තු ටික කවුද කියලා? පාංශු කාදනයට උදව් කරන සත්තු බල්ලා සත්තුන්ගේ පාදවල පුරවල අංවල ඒ වගේ දේවල් වල වැදිලා ගැටිලා පස එක තැනක ඉඳලා තවත් තැනකට යන්න පුළුවන්. කවුද? හරක. හරක. බලන්න ඌරුමීයෝ. හරිද? ඌරුමීයෝ. ඊට පස්සේ පසේ ඉන්න සමහර පසේ ගුල් හදන සත්තු ඌරෝ. හරිද? ඒ වගේ සත්තු ඔය ඉත්තෑවෝ දැකලා තියෙද පස ඇතුලේ ගුල් හාරන තලගොයි. දැන් ඔය සමහර ගෙවල් වල ඇති කරන කුකුල්ලෝ දැන් ගෙදරක කුකුල්ලෝ ඇති කරනකොට වටේ ඉන්න මිනිස්සු කැමති නැහැ. ඇයි කැමති නැත්තේ? දැන් එක ගෙදරක කුකුල්ලෝ ඉන්නවනම් අහල පහල ගෙවල් වල ඉන්න මිනිස්සු කැමති නැහැ ඒ ගෙදර කුකුල්ලෝ හදනවට. හේතුව කියන්න බලන්න. උන් අනික් ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල තියෙන හැමදාම පාත්ති මල් පාත්ති ලෝලු පාත්ති ඔක්කොම මොකද කරන්නේ? කකුල් වල අවුස්සනවානේ. අවුස්සලා කක්කොලව හාර හාර පණුව හිනම් ගන්නවා. දැන් පොළ බලන්නකො පොළව හාරනකොට අරව අවුස්සනකොට පස එක තැනකින්ද තවත් තැනකට යන්නේ නැද්ද? යනවා.
යනවනේ. අන්න එමය සත්තුන්ගේ. දැන් ඔය අපිට තියෙන තව ලොකු තර්ජනයනේ තලගොයි. දැන් තලගොයි කියන්නේ, තලගොයා කියන්නේ සාමාන්‍ය මිනිසාත් එක්ක මිනිසාගේ අවට ජීවත් වෙන්න හැඩගැහිච්ච සතෙක්. මිනිසුන්ට බය නැහැ. උන් ඇවිල්ලා ගොඩක් වෙලාවට කොළ කුණු ගොඩවල්, එහෙම නැත්නම් ඔය ගස්වල අල්ලලා තියෙන පොල්ලෙලි, ඒ වගේ තියෙන තැන්වල ඔක්කොම ඇදලා දානවා. ඇදලා දාලා ඇතුලේ පණුවෝ ඉන්නවද කියලා හොයනවා. ඒතකොට බලන්න පස ඒ කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට යන ඒ වගේ හේතු නිසා. ඈ මුගටියෝ. ඔව් මුගටියෝත් ගන්න පුළුවන්. ඊළඟට බල්ලෝ බල්ලෝ පොළවේ වලවල් හරනවා. ඒ වගේ ඔන්න පසේ ඉන්න සත්තු. ඊළඟ කට්ටිය තමයි මිනිස්සු. මිනිසාගේ කුෂිකර්මාන්තයේ ඉදිකිරීම් සංවර්ධන කටයුතු නිසා පස විශාල වශයෙන් මේ කාදණය වෙනවා. හරිද? දැන් අපි දැකලා තියෙනවා පාරවල් හදද්දි කොහොමද කණ්ඩි කපන්නේ. පාරවල් හදද්දි කොහොමද පොළව සුද්ධ කරන්නේ. ඔක්කොම ගස් කොළන් පිටින් ඔක්කොම අයින් කරනවනේ. හරිද? එතකොට විශාල වශයෙන් පසට අර තියෙන තැන අහිමි වෙනවා. ඒ කියන්නේ පසේ තියෙන මතු පිට පස ඔක්කොම ටික වෙන තැනකට ගෙනින් දානවා. සමහර වෙලාවට කඳු කපලා වෙනම සමහර තැන් පුරවනවා. දැන් ඕගොල්ලෝ දකින්න ඇති ගිය දැන් මාස දෙක තුනකට කලින් අර අධික වර්ෂාවෙන් ගම්පහ ප්‍රදේශයේ ගම් වතුර තත්ත්වයක් ඇති වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කේ ඔය කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා ගම්පහ දිස්ත්‍රික්කේ ගම් වතුරක් ඇති වෙනවා. ඒ ගම් වතුර වෙනදට යට වෙන්නේ නැති ප්‍රදේශ යට වෙලා තිබුණා ඒ ගම් වතුරට. දැන් අර මම රූපවාහිනිය බලද්දී එක හේතුවක් විදිහට ඒගොල්ලෝ කිව්වේ අලුතෙන් හදන අධිවේගී මාර්ගයට පොළව වෙනස් කරලා සමහර තැන්වල පොළව පුරවපු නිසා ස්වභාවිකව වතුර බැහැලා යන තැන් මොකද්ද වෙලා තියෙන්නේ? අර වෙනදා වැස්සම සාමාන්‍ය පරිදි වතුර බැහැලා යන තැන් අර අධිවේගී මාර්ගයට පොළව වෙනස් කරපු නිසා ඇහිරිලා වතුර බැහැලා යන තැන් වතුර බැහැලා යන්න බැරි විදියට වතුර එකතු වෙන විදියට වැහිලා අන්තිමට ගම් වතුර තත්ත්වයන් ආවා. ඒ ගම් වතුරේ විශේෂත්වය වුණේ මොකද්ද? පහුගිය ඒ කාලෙත් විදිහ ගම් වතුරේ දැන් මාස දෙකක් විතර ඒ ගම් වතුරේ විශේෂත්වය තමයි වතුර බහින්නේ නැහැ. දැන් අපි දන්නවනේ ගම් වතුරක් ආවම දවසක් විතරේ වතුර ටික වැහලා යනවා. අරකට බහින්නේ නැහැ. උගල රූපවාහිනී බැලුවා නම් දකින්න තියෙන්නේ මිනිස්සු ගොඩක් දවස් යනකම් මේ වතුරේ තමයි ජීවත් වුනේ. ගෙවල් වල. හරිද? ඒ කියන්නේ වතුර බහලා යන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයන් එන්න පුළුවන්. අපි අර ඒක නිසා අපි සංවර්ධන කටයුතු කරද්දි වගා කටයුතු කරද්දි මේ පාංශු කාදණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි ඉඩමක් හදනවා නම් ඒ ඉඩමේ තියෙන මතු පිට පස ඕදෙගිට කියාට පස්සේ වැඩක් නැහැ. වගා කටයුතු වලට සුදුසු නැති වෙනවා. ඊට පස්සේ තියෙන උපපසනේ ඒක ඇත්තට පෝර ගතියක් නැහැ. පෝෂක අඩුයි. හරිද? එහෙනම් අපි පුළුවන් තරම් මතු පිට පස ආරක්ෂා කරගන්න. හරි කියන්න බලන්න එහෙනම් පාංශු කාදණය වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල්. මේ මතු පිට පස ආරක්ෂා කරගන්න. දැන් ඕගොල්ලන්ගේ ගෙදර තියෙනවා නම් ඉඩමක් තේ ඉඩමක් කරුවක් හරි බෑවුම් සහිත ප්‍රදේශයක බෑවුමේ පස හොදගෙන යන එක වළක්වන්න මොකද්ද කරලා තියෙන ඉඩමේ තනින් තන ගල් වැටි දාන්න. ගල් වැටි දාලා තියෙනුනේ ඉඩමේ ගල් වැටි බඳින්න ප්‍රධාන හේතුව තමයි පස හොදාගෙන යාම. එතකොට උඩින් පස් ටික හොදගෙන එනවා නම් ගල් වැට ගාව ඒ ටික නතර වෙනවා. එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. හරිද? ගල් වැටක් බැඳනම අපි බලන්නේ ඒක. ඊළඟට කාණු කපනවා. කාණු කැපීමෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒක. එකක් තමයි ජලය බහලා යනවා හරියට. අනිත් එක තමයි හොදගෙන එන පස් කාණු එකතු වෙනවා. හැබැයි කාණු කපලා තියෙනම් අපි අනිවාර්යයෙන් මාස කිහිපයකට හරියක් ඒ කාණුව මොකද කරන්න ඕන? ගොඩ දාන්න. ආපහු ගොඩ දාන්න ඕන. මොකද ඒක පස් වලින් පෙරන කාලයක් යනකොට. දැන් ඕගොල්ලෝ දැකලා තියෙන නගර සභාවෙන් ওই නගරවල දැන් ගාල්ලේ නම් නගර සභාවෙන් ඇවිල්ලා මාස කිහිපයකට හරියක් ওই පාරේ කාණු ගොඩ දානවා. හැබැයි ඉතින් ගොඩ දාලා එහෙමම යන්න ගියොත් වැඩක් නැහැ. එතකොට අර ගොඩ දාපු පස් ටික ආපහු ඇස්සම කාණුවට වැටෙනවා. ආපහු බැකෝ එකකින් ඒ ටික අයින් කරන්න ඕන. හරිද? ආයිත් කාලයක් ගිහලා ආයිත් ගොඩ දාන්න ඕන. නැත්තම් ගම් වතුර වගේ. ඇස්ස ගමන් පාරවල් යට වෙනවා. ඒ කාණු බ්ලොක් වෙලානේ. හරිද? මොකද පස හොදගෙන ඇවිල්ලා අර කාණු වලට තමයි එකතු වෙන්නේ. කාණු වලට ගඟ වල වලට ඒකම කිව්ව ගම් වතුර තත්ත්වයක් නැති වෙනයි කියලා පාංශු කාදරේ නිසා. එතකොට මේ කාණු කපද්දී ගල්වැටි බඳිද්දී ගොඩක් වෙලාට කරන්නේ සමෝච්ච ක්‍රමයට. මොකද්ද මේ සමෝච්ච ක්‍රමය කියන්නේ? කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ. සමෝච්ච ක්‍රමය. සමෝච්ච ක්‍රමයට කාණු කපනවා කියන්නේ. සම උසට කාණු කැපි. ඔව්. සමාන උස සහිත තැන් යා කරනවා. දැන් හිතන්නකෝ මේ කන්දක් කියලා. දැන් මේ තමයි අපේ ඉඩම. මේ ඉඩමේ මෙන්න මෙතන මේ පොළව මට්ටම මෙතන ඉඳලා මෙන්න මේ උසට සමාන උසක් තියෙන ප්‍රදේශයක් මෙතන ලබු කරගන්න. ඒ උසට සමාන ප්‍රදේශයක් මෙතන ලබු කරගන්න. හරි?
මෙන්න මේ තැන් තුනම එකම උස එකම මට්ටම. ඒ තුන යා කරලා කානුවක් කපනවා. ආයිත් මේ හරියට සමාන තැන් තුනක් හොයාගෙන ආයිත් කානුවක් කපනවා. ආයිත් මේ හරිය. මෙන්න මෙයාගේ සමාන උස සහිත ස්ථාන එකිනෙක සම්බන්ධ වන පරිදි සමාන උස සහිත ස්ථාන එකිනෙක සම්බන්ධ වන පරිදි කානු කපනවට කියනවා සමෝච්ච ක්‍රමයට කානු කැපීම කියලා. සමෝච්ච ක්‍රමයට මේ ක්‍රමයට කානු කැපුවම ගොඩක් වෙලාවට උඩින් හොදන් වෙන පස් එකතු වෙන ප්‍රවණතාවය වැඩි. හරිද? ඊළඟ සමෝච්ච ක්‍රමයට වගා කටයුතු කිරීම. කියන්නේ පොළ කියන්නේ භෝග හිටවන්නේ සමාන උස සහිත ස්ථානවලට පිළිවෙලට යන විදිහට ලස්සනයි. ලස්සනයි. හරි මේ කියන්නේ අර කියනවා මේකේ මොකක්ද අපි කියන්නේ පිළිවෙල. ඈත ඉඳලා බැලුවත් ඒ පිළිවෙල ලස්සනට පේනවා. සමෝච්ච ක්‍රමයට කානු කැපීම, ගල් වැටි බැඳීම, වගාව සකස් කිරීම. තොර පසවෝදගෙන යන ප්‍රමාණය අඩු වෙනවා. තව එකක් තමයි පුතේ මේ මේ වගේ කඳු සහිත බෑවුම් වල වගා කරන ක්‍රම තියෙනවා. ඒ වගේ එක ක්‍රමයකට කියන හෙල් මලු ක්‍රමය. දැකලා තියෙද හෙල් මලු ක්‍රමය? නැත්නම් අහලා තියෙද ඔයගොල්ලෝ හෙල් මලු ක්‍රමය කියන එක? ඈ හෙල් මලු ක්‍රමය තියෙනවා මහනුවර, නුවර එළිය වගේ දිස්ත්‍රික්කවල. හෙල් මලු ක්‍රමය දැන් මහනුවර වගේ උඩ කඳු සහිත අපි කියන්නේ මධ්‍ය කඳු කරේ කියලානේ මධ්‍ය කඳු කරේ බෑවුම් සහිත ප්‍රදේශවල කුඹුරු හැම කරද්දී ඒවයි කුඹුරු කරන්න පුළුවන් කඳුවල කඳුවල කුඹුරු කරන්න පුළුවන් ඇයි කඳුවර කුඹුරු කරන්න පුළුවන් මේ පැතිවල දැන් අපේ පැතිවල කඳුවල එච්චරම කුඹුරු කරන්න බැලුවාට මහනුවර නුවරඑළිය වගේ ප්‍රදේශවල මහනුවර තමයි විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්ක වගේ කඳුවල කුඹුරු හදන්න පුළුවන් වීගෝ විතර කරන්න පුළුවන් එමක මාතලේ මහනුවර බලන්න ගියාම හරි ලස්සනයි හරිද අපි මේවා දැකලා තියෙනවා දැන් ඔයගොල්ලොත් අනිවාර්යෙන් මේ මේ කොරෝනා වසංගතය ඉවර වුණාට පස්සේ ලංකාවේ යන්න ගෙදරට වෙලා හිටියර කොහොම හරි මේවා හදාගෙන යන්න හරිද මේ දැන් ඕගොල්ලොන්ට තමයි මේ මේවා සෑහෙන අඩුවනේ දැන් අපි පොඩි කා පොඩි දවස්වල ස්කෝල වලින් ඔය මේ එහෙම මෙහෙම හැමතැනින්ම ඒ වගේ මේ චාරිකා අධ්‍යාපන චාරිකා ඒ වගේම එකගෙන ගියා. දැන් ඉන්න දරුවන්ට මං හිතන්නේ එහෙම අවස්ථා ලැබුණෙම නැහැ. ඔයගොල්ලෝ මං හිතන්නේ ඉස්කෝලෙන් එමේ එක පාරක් වගේ යන්නේ නැති සමහර විට ඊට පස්සෙම යන්නේ නැතුව ඇති. අපි නම් ওই වයසේ ඉඳි දෙපාරක් තුන් පාරක් ওই අධ්‍යාපන චාරිකා වලට එහෙම සහභාගි වෙලා තියෙනවා. හරිද? දැන් ඉතින් ඒවා අවදානම් නිසා ගොඩක් වෙලාට මේ කාලයත් එක්ක විශේෂයෙන්ම ඒ අවස්ථා ලැබුණෙම නැහැ. දැන් ඒ වගේ ගියාම සෑහෙන දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ තව දෙයක් තමයි අපි ගියාම දැන් මේ අපි මේ හැදිලා ඉන්න තත්ත්වෙත් එක්ක අපි යන්නේ විනෝද වෙන්න විතරයි. ඒවා බලන්නේ නැහැ. ඉස්සරහම නෙවෙයි අපි ගියාම මේ හැම එකක්ම එයා ඒව තාම මතකයි. ඒකයි මම මේ කියන්නේ. ඒ මතකේ එනවා මේ මේවා කතා කරද්දි ඒ ඉස්සර දැකපු දේවල් පොඩි කාලේ දැකපු දේවල් ටක්කල මතක් වෙනවා. හරිද? ඕගොල්ලන්ටත් එහෙමයි. දැන් ඕගොල්ලෝ මේවා දැකලා තියෙනම් අනිවාර්යෙන් ඕගොල්ලෝගේ මතකෙට එනවා. හරිද? ඔය මාතලේ දිස්ත්‍රික්කේ පැත්තේම ගියාම මම දැන් මමත් ගිහිල්ලා තියෙනවා යාළුවන්ගේ ගවල්වල. හරි ලස්සනයි මෙහෙම මේ මම උදාහරණයක් තමයි මේ මම කියන්න ඕනේ එකපාරක් මම ගියා මේ දැන් මේ ගෙදරින් ගියපු එකක් නෙවෙයි තනියම ගියපු එකක් මේ යාළුවෝ එක අපේ කුරුණෑගල ගිහිල්ලා ඉස්සෙල්ලා එහෙ යාළුවෙක් එක්ක ගියා මේ නුවර ඒ ඒ යාළුවගේ තව යාළුවෙක්ගේ ගෙදරක් ගියා නුවර ඒ ඒ ගෙදර තියෙන පිළිම තලාව කියන්නේ පුතේ ඔයගොල්ලෝ දන්නවා ඔය මේ තියෙන්නේ මේ පිළිම තලාව වැඩිපුරම ප්‍රසිද්ධ මොනවද? තියෙන්නේ මේවා මේ පිත්තල බඩ පිත්තල භාණ්ඩ වල ඔන්න ඔය ප්‍රදේශේ. ඒකේ දැන් අපි යනෝනේ ඒ හරිය තියෙන ඇම්බැක්කේ ඊට පස්සේ ගඩලාදෙනිය ලංකාදුලට. ওই තුනනේ තියෙන්නේ. දැන් ওই තුනට අපි ගියාම යන්නේ පුතේ මේ වාහනවල යන පාරවල් වලනේ. දැන් අපි යාළුවොත් එක්ක ගියාම යන්නේ වාහනවලින් නෙමෙයි. දැන් ඒගොල්ලොන්ගේ ගෙවල් වල අය දන්නව ෂෝට්කට් පයින් යන පාරවල්. හරිද? ඔය ගමේ ගෙවල් ලස්සෙන් ඉතින් මෙහෙන් කඳු වලින් දාලා පයින්. දැන් අපි ඇම්බැක්කට ගියෙත් පයින්. ගඩලාදෙනියට ගියෙත් පයින්. ලංකාතිලකට ගියෙත් පයින්. ඒ යද්දි මේ යන්නේ ඔය ගෙවල් මැදින් කඳු අස්සේ එන්න කඳු වල යන්නේ කඳු මුදුන් වලින් ගිහලා ආයි බැහැලා. එහෙම යනකොට ඔය ඔය ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන්. හෙල් මලු ක්‍රමයට වගා කරපුවා. හරිද? ඒ හරිය කඳු වල මේ මේ කුඹුරු හදලා තියෙනවා. ඒ කුඹුරු වල ඒක මම අර ඔයගොල්ලන්ගෙන් අහුවේ ඇයි මේවා කඳුවල වී වගා කරන්න පුළුවන් කියලා. ඒවයි ඕන තරම් දිය සීරාව වතුර පාරවල් තියෙන උල්පත් තියෙන. හරිද? ඒ කියන්නේ අපි යන ගම ඒක මතක් වෙන්නේ ඒකයි.
යනගමන් වතුර බොන්නෙත් ඒමයි ඕන තරම් අර නාන්න ලිං හදපුවා තියෙනවා ඒ වතුර හරි කූල් හරි අපේ දැන් අපි මෙහෙ ඉන්නවට වඩා ඒ වතුර ගොඩක් මේ සීතලයි අර නුවර කොහොමත් වතුර සීතලයිනේ ඒ හරි වතුර කොහොමත් සීතලයි ඒ ඒ අද්දි බලා ගන්න පුළුවන් ඒකයි මම කිව්වේ ඕගොල්ලොන්ටත් අර එහෙම අත්දැකීම් ගන්න රට වටේ අපේ රට කියන්නේ සෑහෙන වෙනස්නේ අපේ රටේ පරිසර පද්ධති ගොඩක් තියෙනවා මෙහෙ හම්බන්තොටින් අපි ගමන ආරම්භ කළා යාපනයට ගියොත් අපිට පරිසර පද්ධති විශාල ප්‍රමාණයක් පහු කරගෙන යන්න පුළුවන් තේත් වර්ෂා වනාන්තර වියලි මෝසම් වනාන්තර කඳුකර වනාන්තර කටුපඳුරු ලඳු කැල ඊට පස්සේ තනබිම් තනබිම් වල තියෙනවනේ දැන් ඔය බදුල්ල පැත්තේ යනකොට තියෙන්නේ කහ පාට ඉලුක් තියෙනවා ඊට පස්සේ නුවරඑළිය පැත්තෙන් යනකොට තියෙන්නේ මේ තෙත් පතන හොඳට කොළ පාටට වැඩිච්ච තනබිම් තියෙනවා හොටන් තැන්න වගේ හරිද ඒ වගේ වෙනස් එතකොට මේකත් බලා ගන්න පුළුවන් පොතේ තියෙන රූප සටහන් හෙල්මලු ක්‍රමයට වගා කරපුවා. ඒවයි කුඹුරු තියෙන්නේ එහෙමයි ඔය පහුගිය දවස්වල ෆිල්ම් වල ඔය ළමා කතා වල එහෙම ඔවා දකින්න නැති. චිත්‍රපටි වල එහෙම පෙන්වන ඔය හෙල්මලු ක්‍රමයට වගා කරපු වගා කරන ඒවා එහෙම ඔය නුවර පැත්තේ ඔය රජ කතා වල එහෙම බලන්නකො මේ හෙල්මලු ක්‍රමයට. එතකොට හෙල්මලු ක්‍රමය කියන්නේ කඳු වල ලියදි හදනවා. දැන් කන්දේ කුඹුරක් හදන්න බෑනේ. එතකොට මෙහෙම මෙහෙම තට්ටු තට්ටු අර අපි ගෙවල් හදන්නේ කඳු වල කඳුවල ගයක් හදද්දි මෙහෙම යට තට්ටුව හදන ආයි කට්ටයක් තියෙන අනිත් තට්ටුව. අනේම කට්ට කට්ට විදියට තමයි කුඹුරු හදන්නේ. පොඩි කුඹුරු. හරිද? ඒ කුඹරක මහා විශාල කුඹුරු නෙවෙයි නේද? අපි දැන් හම්බන්තොට පැත්ත ගියාම යායවලනේ තියෙන යාය කියලානේ කියන්නේ. යාය නම යාය 10 ඔහම නමත් එක්කම සමහර වෙලාවට කියන්නේ. ඒකේ තියෙන දිගට අක්කර ගානක් විශාල කුඹුරු තියෙනවා. ඒකේ ගොයන් කපන්න ගත්තම් යාය දිගටම කුඹුරු. අරවයි එහෙම නෙවෙයි. අරවයි පොඩි පොඩි කුඹුරු තියෙන. ලියදි තියෙන්නේ. ලියදි. හරිද? එතකොට ඒ හෙල් මලු ක්‍රමයට වගා කිරීම ඊළඟට සමෝච්ච ක්‍රමයට වගාව කරනවා කියන්නේ සමාන උස සහිත ස්ථානවල ඒ රේඛා යා කළා සම උච්ච කියන්නේ සමාන උස සහිත ස්ථාන ඒවා එකිනෙක සම්බන්ධ කරලා කාණු කපන ඒ කිය මේ කාණු කපන නැත්තම් භෝග වගා කරන සමෝච්ච ක්‍රමයට කාණු කැපීම හා භෝග වගා කිරීම ඊළඟට තව එකක් තමයි ওই බෑවුම් ප්‍රදේශවල හොඳට මුල් විහිදෙන भोग वगे उदाहरण गिदर तीन पस होगा वाष्पशीली तेल वर्ग इवे सेवन मुल तीन वाष्पशीली तेल वर्ग सुगंध दिशा अभी गावा मे पोल तेल दाने अरे मेन मे सेवन गो सेवन गए तो पेंगरी वगे गाती है उदाहरण मम दीयनवाजे वत्न वत्ते කෙලවර වෙන තැනට ඒ දවස්වල දිගට සැවැන්න පිටවල තියෙන අර මෙහෙම කණ්ඩිය වගේ පාර හදලා තියෙන කපලනේ කන්ද වගේ ඒක දිගට මෙහෙම වවල තිබුණ සැවැන්න. ඒක මේ ඒ දවස්වල මම බලාගෙන යනෝ කියද්දි මෙහෙම ඒක ලස්සනට වවල තියෙන හැටි. දැන් නම් ඒක එච්චර නැහැ. දැන් තේගසුත් ඒකේ මැරලා ගිහිල්ලා. අරගේ ලස්සනට තිබුණා. හරි සැවැන්න. එතකොට ඒව මතක අපිට මතක් වෙනවා මේව කියද්දි. උලංගෙන් පස හොදගෙන යන අවස්ථා හොදගෙන යනවා කියන්නේ අපි එකට කියන්නේ ගහගෙන යනවා කියලා. උලංගෙන් පස ගහගෙන යන අවස්ථා දැකලා තියද ඔයගොල්ලෝ? ගොඩක් වෙලාට දැකලා තියෙනවද දැකලා තියෙන රූපවාහිනියෙන් එපයි.
අපිට එච්චර මේ හුලඟෙන් පසවොත් ගාගෙන යන අවස්ථා අපිට එදිනෙදා දෙක ගන්න නැහැ. අන්න හරි වැලිකුණාටු වැලිකුණාටු දැකලා තියද ඔය මේ ගොඩක් වෙලාට කාන්තාරේම හට ගන්නවා වැලිකුණාටු. දැන් කාන්තාරේ තියෙනනේ මෙහෙම කඳු කඳු වැලි කඳු. ඔය වැලි කඳු වල පිහිටීම කාලයත් එක්ක වෙනස් වෙනවා. දැන් මේ මාසේ මෙහෙම කන්ද තියෙනවා ඊළඟ මාසේ මේ කන්ද මේ හරියට ගිහිනවා. වලන්න උලකට ගහගෙන ගිහිනවා. හරි. සමහර වෙලාවට ඔයගොල්ලෝ දැකලා තියෝ මේ යුද්ධ කාලේ මේ ඔය මේ වාඩ දෙක් මේ යව්වේ මේ පෞද්ගල කාලේ වෙන ඉරාකේ ඉරාන යුද්ධ කාලේ ඔය දවස්වල මේ ඇමරිකාවේ හමුදාව මේ එවට මේ ගියානේ මේ සටන් වලට ඒ සටන් වලදී පෙන්වන ඔය වැලිකුණාටු අස්සේ මේ වෙඩි තියාගන්නේ එහෙම කාන්තාරවල හරිද ඒ දවස්වල පෙන්වන සමහර වෙලාවට මේ ඒ වැලිකුණාට ඇවිල්ලා අර ලොකු ගෙවල් සම්පූර්ණයෙන් යට වෙලා ගිහින් ඒ වස්සේ ඉඳගෙන මේ ඒවා අතහැරලා දාලානේ තියෙන්නේ යුද්ධ කරන අවස්ථාව මම දැකලා තියෙන හැම වීඩියෝ දැකලා තියෙනවා හරිද ඒ වගේ වැලිකුණාටු වලින් වැහිච්ච තැන්වල එතකොට මේ ගුලකට මතක තියාගන්න පස ගහගෙන යන්න පුළුවන් එතකොට ඒ වගේ තැන්වල අපි වා කඩන යොදන වා කඩන පස ගහගෙන යන කියන්නේ උලංග හමන එක නතර කරන උලංග හමන එක නතර කරන්න දැන් උලකට පස ගහගෙන යන්න පුළුවන් නෑ උලංග හමන එක නතර කරුවොත් අපිට බලන්න මේ පස ගහගෙන යන එක නතර කරන්න එතකොට කරන්නේ උලංග හමන පැත්තෙන් මෙහෙම පේලියට උස ගස් හිටවන උස ගස් පේලියක් හිටවන වැඩක් කරනකොට ෆයිනස් වගේ ගස් ගන්න විලෝ ගස් වගේ ඒවා ගන්න ඒව පේලියක් මෙහෙම හිටවන හිටවුවා උලංග වදින්න ඒකේ ඇවිල්ලා එතකොට ඒකේ උලංග වදිනකොට එතනින් එහාට පස ගහගෙන යන්න එතන වෙන පැත්තකට නේ යන්නේ එතකොට වා කඩන යෙදීම කියලා කියන්නේ වා කියන්නේ සමහර ඉඩම් වල මෙහෙම වැට වගේ දිගට උලඟ තියෙන පැත්තේ මෙහෙම ලොකු ගස් පේලියක් හිටවන. හරිද? එතකොට උලඟ එන්නේ නැහැ. වා කඩන යෙදීම. එහෙනම් ඔන්න මම දැන් කියලා දුන්නා පාංශු කාදණය වළක්වා ගන්න කරන්න පුළුවන් දේවල්. පාංශු කාදණය වළක්වා ගන්න මොනවද කරන්න පුළුවන්? හරිද? අල්ලටි බැඳීම, කාණු කැපීම, වසුන් යෙදීම හෙල් මලු ක්‍රමයට වගා කිරීම හෙල් මලු ක්‍රමය කියන්නේ මොකද්ද? ලියදි ආකාරයට භෝග සිටුවීම. ලියදි ආකාරයට. ඒව ගොඩක් වෙලාට කඳු කරේ වගා කරද්දි තමයි භාවිත කරන්නේ. ඊට පස්සේ සමෝච්ච ක්‍රමයට භෝග වගා කිරීම, සමෝච්ච ක්‍රමයට කාණු කැපීම, වා කඩන යෙදීම, වැලි කොට්ටා යෙදීම, ඉවුරු කාදණය වළක්වන්න. හරිද? ඊට පස්සේ ඉවුරු ගංගා දෙපස පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම. මෙන්න මේ වගේ දේවල් වලින් අපිට පුළුවා පාංශු කාදණය අවම කරගන්න. ඔතනින් ওই පාඩම ඉවරයි. හරි. ওই පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. ඔයගොල්ලෝ මම කිව්වනේ මම পেපර් එකක් දෙන්නම් කියලා ඔකට. ඒ পেපර් එකට උත්තර ලිව්වා අපිට මේ ආයිත් අමුතුවෙන් නෝට් එකක් ලියා ගන්න ඕන වෙන්නේ නැහැ. මට විනාඩියක් වගේ දෙන්න මේ পেපර් එක හොයා ගන්න ඕන ඉස්සෙල්ලා.